අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. දැන් අයිබෝන් අපි සර්. අපිට ඒක ගිය සතියේ පන්ති අපිට කරන්න උනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේ තුන අයපත් කාල වුණ තත්ත්වයක් එක්ක ඊපස්සේ මම ඔයගොල්ලන්ට කුවා රෙකෝඩින් එකක් දෙනවා කියලා. නමුත් දින හතරක් හෝ පහක් එක දිගට විදුලිය විසන්ධි වෙලා තිබුණා. ඒකත් එක්ක රෙකෝඩින් එක කරගන්න බැරුණේ. ඒක සෙන්සරාදිලි කොහොමත් මම කාර්යබහුලයි. ඒකත් එක තමයි පොඩ්ඩක් හිමි වීමක් වුණේ. කොහොමනොත් අපි දවසේ අඩුපාඩු ටිකක් අමාරුයි මකා ගන්න. මොකද සමහර අයට විභාගේ තිබ්බා. දැන් මෙතන ඉන්න අයට විභාගේ තිබ්බේ නැහැ නේද? තම සිංහල තිබ්බේ නැහැ නේද? නෑ සර්. කවද තියෙන්නේ කුලින්දි? ජුනි 3 වගේ. ජුනි 3 වෙනි සර් තුන්වෙනි පාඩුව. අපිටත් තියෙන්නේ ජුනි 3. තුන් සර් වෙනි අපිටත් පාඩුව. තියෙන්නේ ජුනි 3. හෙට කාට හරි තියෙන අයද? හෙට විභාගේ තියෙන අයනවා. සර් අනිද්දා අපිට අද තිබුණා. සිතුමිට අද තිබ්බ නේද? ඔව් සර්. මොකෝ විසිතුම වෙන විභාගේ. දැන් සමහර අය මට මෙසේජ් කරලා තිබුණා මේ වෙලාවේ අද පන්තිට සම්බන්ධ වෙන්නේ නැහැ මොකද විභාගෙට කටයුතු නිසා තියෙන නිසා කියලා. සිතුවි මොකෝ විභාගේ තත්ත්වයද? උදා කියන්නකෝ අනිත් අයටත් ඇහෙන මොනවද තිබ්බේ කියලා. ඔගොල්ලෝන්ගේ ටීචර් මොනවද හදලා තිබ්බේ ප්‍රශ්න? ඒ පුතේ මතක නෑ. මොනවාක්වත් මතක නෑ. කවි හැම ලියන්න ආවද? නෑ. එතකොට නෑගේ ව්‍යාකරණ සමහර නම් දෙපාරක් පටන් ගන්නනේ ඒ පුතේ විභාගෙ. ප්‍රමුදිත සර් මේ පේපර එකක්ම දුන්නේ නැහැ. අත් කියන්න දුන්න මේ ලිපියකුයි. ලිපිය මොකක්ද ආවේ පුතා? මොකද අර ඉස්කෝලේ නැසෙච්ච යාළුවෙක්ට. හරි හරි. ගිය අවුරුද්දේක පෞද්ගලික ලිපියක් ලියන්න ආවේ නේද? ඔව් සර්. අනිත් අයත් මතක තියාගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න ඉනෝනම් එන්නේ විභාගෙදී සාමාන්‍යයෙන් කලින් අවුරුද්දේ ඔබට තිබිච්ච ප්‍රායෝගික ලේඛනය තමයි සාමාන්‍යයෙන් පළමු වාරට හදන්නේ. මොකද පළමු වාරේට ඔයගොල්ලන්ට ප්‍රායෝගික ලේඛනයක් විෂය නිර්දේශය 7 වසරේ නැති නිසා. එතකොට අපි ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕන. ප්‍රායෝගික ලේඛනයක් එනවනම් එන්න ගිය අවුරුද්දේ ප්‍රායෝගික ලේඛන සම්පූර්ණ පේපර් එක ලැබුණ නැහැ. ඊට අමතර මොනවද මේ සිතුමි තිබ්බේ මතක නැද්ද? කමක් නැහැ. අපි බලමු නේද. එතකොට සාමාන්‍යයෙන් මේ 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 වාර විභාගයේ පළමු වාර විභාගයේ තාම දැන් සමහරලාට අපි 10 මගේ 10 දරුවෝ 11 දරුවන්ට පැය දෙකයි විභාගේ පැය පහක පේපර් එකක් සිංහල. නමුත් පැය දෙකයි විභාගේ තියෙන්නේ. එතකොට පේපර් එක ගොඩාක් ෂෝට් වෙනවා, කෙටි වෙනවා. ඒත් ඕගොල්ලන්ට දැන් සිතුමින්ගේ අත්දැකීමත් එක්ක දැන් අද විභාගේ තිබිච්ච කෙනෙක් විදියට එයා කියන්නේ විභාග ඔබදේ අක්ෂර ගැන ඇවිල්ලා තිබ්බා. අක්ෂරවිල තිබ්බා. මොනවද අක්ෂර වල ලියන්න ඇවිල්ලා තිබුණේ? ස්වර ව්‍යංජන අක්ෂර ලියන්න ඇවිල්ලා තිබ්බා. එතකොට අර හල් නොවෙන අර ව්‍යංජන අක්ෂර ලියන්න ඇවිල්ලා තිබ්බා. ඒ ව්‍යාකරණ නේද? ඔ පුතේ රචනාවකුත් ආවද ඔයාට? නෑ සර්. රචනාවක් ආවේ නැහැ. පැය දෙකයි විභාගේ. නෑ විනාඩි 45යි. හරි හරි. දැන් ඒක පාසලෙන් පාසලට වෙනස් ඇත්තටම. දැන් සමහර පාසල් වල ගත්තොත් පැය දෙක දැන් කාලසටහන් දීපු ප්‍රධාන පාසල් තියෙන පාස කාලසටහන් දීලා වැඩ කරන පාසල් තියෙනවා මේ වෙනකොට. තව සමහර පාසල් වල කාලසටහනක් නැතුව සමහරට දවසට ඇගයීමක් වගේ මේ කිරින්නේ. ඇගයීමක් වගේ කිරින්නේ. එතකොට විෂය කොටස් විෂය දෙකක් විතර නැත්නම් විෂය තුනක් තියෙන සමහර දවස්වල විෂය තුනක් අරගෙන ඉවරලා දවසින් ඉවර කරන එහෙම ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේකේ වැඩේ තියෙන මෙහෙමයි. දැන් සමහරලාට මම කල්පනා කරා මේ අනුමාන වගේ අපි සාමාන්‍යයෙන් ආකෘතික පේපර් එකක් දානවද කියලා. නමුත් පසුව මට හිතුණා මේ තේරුමක් නෑ. අපි ගැඹුරින් පාඩම් ඇතුළේ සාකච්ඡා කරලා තියෙන දේ ඔයගොල්ලන්ට මතක් කරලා තියෙනවා. අපි විශේෂයෙන් දැන් අර සිතුම කිව්වා වගේ හල් නොවන අකුරු අට මොනවද නේද? ඒ වගේ ව්‍යංජන අකුරු අට මොනවද? ස්වර මොනවද? ව්‍යංජන මොනවද? අපි මේවා කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝගෙන් පාඩම් අරන් තියෙන ගොඩක් අය පාඩම් දීපුවා. ඉතින් මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. සහ මතක තියාගන්න ඕන ඔබ
මේ විභාගේ දැන් මේ කෙටි විභාගයේ දැන් මේ පළමු වාරයේ මේ විදිහට සතින් ඉවර කරන තියෙන විභාගයේ මොකද ඔයගොල්ලෝගේ දෙවෙනි වාරේ පටන් ගන්නවා හතර වෙනිදා. ඒතොර මේ සතිය ඇතුළත ඔක්කොම හරියට ඉවර කරලා ගන්න ඕන. එතකොට අර බොහොම ක්‍රමානුකූල විධිවත් විභාගයක් නෙවෙයි තො විභාගයක් වගේ එකක්. يعني ගේම් ස්වභාව එකක් පාසල්වල පවත්වන එක තමයි මේ වෙලාවේ කියෙන්නේ. එතකොට ඒක නිසා මේ වාර විභාගයේ අපි අනුමාන හිම නැත්තම් මේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වලට කාලය විනම් කරන්න නැතුව පුළුවන් හැම වෙලාවෙම ඔබ විශේෂයෙන් මතක තියාගෙන පාසලේ ගුරුවරයා පේපර් එක හදන්නේ එයා. එතකොට ඔබේ පාසලේ ගුරුවරයා ඔබේ පේපර් එක හදන්නේ. දැන් මම හදනවා මම හදන්නේ මම ඉගන්නපු වපසරි. මම හදනකොට හදන්නේ කවි පාඩම් කෙරෙවුවා. මම ළමයට කවි පාඩම් කරද්දී මම කවියක් දෙකක් දානවා. තේහිම එකක්. එතකොට අපි ව්‍යාකරණ වල මම ફોકસ කරපු ටික. දැන් ඒක නිසා ඔගොල්ලෝ විභාගේ ලියන්න ඉන්න අය මතක තියාගන්න ඔබගේ පාසලේ සිංහල විෂය කරන ගුරුවරයා ඔබට මොන වපසරියෙන්ද මේ මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරලා කතා කරේ. ඒව ගැන වැඩි අවධානයක් දීලා විභාගෙට සූදානම් වුණා නම් හරි. නමුත් මම මේ ඉලක්කය අපේ ඉලක්කය මම ඔයගොල්ලෝ හැමදාම කියනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පලාස් සභාව ප්‍රශ්න පත්‍රයක් කියනවා අවසාන වාර විභාගෙදී. ඒ කියන්නේ හත වසර අවසාන මේ ඉලක්කය පදනම් කරගෙන තමයි අපි වැඩ ටික කරන්නේ. ඒ වෙනුවෙන් වැඩ කරන මිසක් අපි මේ අතර තුරේ තියෙන දේවල් වලට ලොකු ඉඩක් දෙන්නේ නැහැ. කොහොම නමුත් අපේ දරුවෝ ඔයගොල්ලෝ දන්නවා අපි වැඩ පියවර පහකින් කරලා තියෙනවා. සාහිත්‍ය වෙනම කරලා තියෙනවා. ව්‍යාකරණ වෙනම කරලා තියෙනවා. තව කරන්න තියෙනවා. ඊළඟට අපි ප්‍රායෝගික ලේඛන වෙනම අපි කතා කරනවා. ඒ වගේම අපි රචනාව කියන එක වෙනම කතා කරන මේ තමතර ඔයගොල්ලන්ට නිබන්ධන එකක් වෙනම අපි වැඩ කරගෙන යන්න. ඉතින් මේ ඔක්කොම ඇතුළුව තමයි අපි වැඩ ටික කරගෙන යන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට මම විශේෂයෙන්ම කිව්වා අපි මේ කොටස් දෙක කතා කරලා නැවත අවසානයේ පේපර් එක කියන විභාගයට අදාළ කොටසකුත් කතා කරනවා අද දවසේ. නමුත් මූලිකව අපි ඔයගොල්ලන්ට වෙනද මං සාමාන්‍ය පන්ති පටන් ගන්නේ 6 කාලේ. ඒ කියන්නේ කවි පාඩම් දෙන්න තියෙනවා මේව ගන්න. නමුත් මම ඒ තාම වෙලාව ගත්තේ නැහැ. ඊළාට දැන් මම යෝජනා කරනවා පුළුවන් කැමැති අය ඉන්නවා නම් අද දවසේ විභාග ඉවර නම් මේ වෙනකොට එයාට වඩා උචිතයි හොඳයි ඔයගොල්ලෝ ඊළඟට තියෙන විෂයන් සඳහා සූදානම් වෙන්න පන්ති රැඳෙන්නේ නැතුව රෙකෝඩින් එක බැලුවා නම් අද දවසේ අදාළ කොටස් ටික ආවරණය කරගන්න පුළුවන් විභාගයේ ලියපු අය සිංහල වලට පේස් කරපු අය. හරිද? එයා කැමති නම් ඉන්න ප්‍රශ්නයක් නැහැ. නොහිටියේ කියලා අද ලොකු ප්‍රශ්නකුත් නැහැ. මොකද විභාග ඉවර නිසා පළමුවට දාලා හැබැයි රෙකෝඩින් එකෙන් ඔබගේ අද දවසට දාලා අභ්‍යාස ටික කරගන්නට ඕන. මොකද අපි පිළිවෙලට වැඩ කරනවා. අතපසු කරන්නේ නැතුව බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට වැඩ කරනවා. අද දවසේ මම 7 8 පාඩම් දෙක පිළිබඳ සාරාංශයකුත් මොකද මම ඊළඟ දවසේ ඔයගොල්ලෝගේ දෙවෙනි වාරේ වැඩ ටික පටන් ගන්න ඕන. පළමු වාරේ වැඩ කරන අතරතු පළමු වාරේ වැඩ ඔක්කොම ඉවර නැහැ. නිබන්ධන වල වැඩ තියෙනවා. ඒක අපි කරනවා හිමින් සීරුවේ. ඒතර අපිට මැදහැරියක් යනකොට මුල් ටිකක් තාම මතක් වෙනවා. එහෙම වැඩ කරනවා. ඉතින් ඒ නිසා අපි මම කරලා අපි යමු අද දවසේ 7 8 කියන්නේ පළමු වාරේ අවසන් පාඩම් දෙක ගැන අදහසක් ඉදිරි කරන්න. ඒකෙන් 7 වෙනි පාඩමට මම දුන්න ඔයගොල්ලන්ට gedaredi කරන්න කියලා අභ්‍යාසයක් මගේ මතකය හරනම් අපේ කවුද දැනෙද්ද සම්බන්ධ 6 වෙනි පාඩමේ සර් 7 වෙනි පාඩමේ ඉතින් 7 වෙනි පාඩමේ එකක් දුන්නනේ gedaredi කරන්න අපේ පරහතාය මේ තමයි පළවෙනියටම කරලා ඉවරදී මට හොඳට මතකයි මට එදා දවසේම කරේ නේද ඔයා ඒ පරහතාය මගේ මතකෙ හැර ඔයා එදා රාත්‍රියේම අභ්‍යාසය කරලා ඉවල තිබ්බා නේද අර ඒ නිසා අපි ඔයගොල්ලෝ 6 වසරෙදි ඉගෙන ගත්ත මතක ඇති අර සිරිත් මල්දපට දාලා කාරණා ටික ඉතින් ඒකෙදි ඉගෙන ගත්ත කාරණා නේද පසුවට වැඩ ඉතුරු කරගන්නේ කරන වැඩ එවිලෙම පුළුවන් ඉක්මනින් කරලා එවැඩේ අවසන් කරගන්න. පසුවට වැඩ කරන්නට යොදා ගන්න හැම කෙනෙක්ගේම හැම වැඩක්ම පසුවටම තමයි. අද බැහැට කරනවා. සා දැන් ඒ වගේ අනිත් අයත් මම හිතනවා එහෙම වැඩ කරනවා වැඩි කියලා. දැන් එයා ඒ වැඩ ටික කරලා එදා රාත්‍රියේම වැඩ ටික යොමු කරා. දැන් එයාට හරි නිදහස්. අපි එදිනෙදා දින වැඩ එදිනෙදා කරන්න ඕනේ. මේ කියන්නේ මම මේ පොතේ වැඩ විතරක් නෙමෙයි. විෂය නිර්දේශිත වැඩ නෙමෙයි මං කියන්නේ. ඉගෙන ගන්න වැඩ විතරක් නෙමෙයි. ජීවිතේ සෑම දෙයක්ම අපි පුතේ ඉදිනෙදා කරනවා මේ මොහොතේ කරන්න පුළුවන් නම් මේ මොහොතේ කරන්න ඕන හේතුව තමයි කල් දාන අපිට ඒකින් වෙන්නේ හානියක් මිසක් යහපතක් නෙවෙයි කල් දාන ඔක්කොම එකතු වෙනවා කල් දාන එකතු වෙනවා කියලා කියන්නේ එදා කරන්න තියෙන ටිකක් තියෙනවා පහු කලින් කරන්න තියෙච්චවත් එකතු වෙනවා ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ගියාම හරිම කරදරයි සහ නීරසයි ඒ වගේ මේ පා වෙනවා සා ඉදිනෙදා කරන්න පුළුවන් පළමු පියවරේ කරන්න පුළුවන්
පළමු මිනිත්තුවේදී අපේ වැඩ ටික කරන්න පුරුදු වෙන්නට ඕනේ. එතකොට අපේ ජීවිතේ දිනන්න පුළුවන්, ජය ගන්න පුළුවන්, අපේ ඉලක්ක වලට අපිට යන්න පුළුවන් කමක් තියෙනවා. මොනම හේතුවක් නිසාවත් අපි වැඩ නම් අතපසු කරන්න, කල් දාන්න, පසුව කරන්න තියාගන්න නම් හොඳ නෑ. ඒක නම් ඊටාම නරක පුරුද්දක්. ඉතින් මම කැමතියි දැනගන්න මේ කවුද මේ වෙනකොට දැන් 6 වෙනි පාඩමේ සාහිත්‍ය විමසුම කොටස රදාලා 6 වෙනි පාඩමේ අවබෝධය ටික කරන්න කියලා කිව්වා. ඒක කරන්නදී කියලා මම හිතනවා. ඊට පස්සේ මම දැන් ලකුණු කරන්න යන්නේ නැහැ. මම ආයිත් ඕගොල්ලෝගේ වැඩ ලකුණු කරන්න පටන් ගන්නේ ලබන සතිය ඉඳලා. අත් දවස් මම වෙලාව ගන්න නැහැ. ඒකට 6 කාලට පන්ති පටන් ගන්න ලබන සතිය ඉඳලා නැවත වැඩ ලකුණු කිරීමේ කාර්යය පටන් ගන්නවා. එතකොට ඒකට සූදානම් වෙන්න පළමු වාරයේ වැඩ ටික අපි අත් දවසේ කොහොම හරි පුළුවන් උපරිම ප්‍රමාණයක් අවසන් කර ගන්නවා. අද ප්‍රයවදාන ටියම් කරමු. ඊළඟ අවසානයේ මම ඔයාලට කිව්වා වගේම පේපර් එක ගැන අදහසකුත් නැවත විෂය කොටස් ටික පළමු වාරට දාලා ටික නැවත අපි මතක් කර ගැනීමකුත් කරනවා. ඉතින් ඒක නිසා එකත් මතක තියාගෙනම අපි වෙන යම් ඊළඟ කොටසට හැබුතා දැන් 7 වෙනි පාඩමේ දුන්නු අභ්‍යාසය ගත්තොත් 7 වෙනි පාඩමට දුන්න මම කරන්න කියලා අයත්‍ය මොකද්ද දුන්නේ 7 වෙනි පාඩමට කරන්න කියලා වෙනි පාඩම සාරාංශ කරන්න 7 වෙනි පාඩම සාරාංශ කරන්න කියලා කිව්වා. ඡේදෙන් ඡේදය අරගෙන හැම ඡේදයකටම එන්න ඕන මාතෘකාව. මොකද අපි කලින් කතා කරා. ඔව් කලින් අපි කතා කරලා තියෙනවා දෙවෙනි පාඩමේදී මේ වැඩේ මේ විදිහටම. මේ වැඩේ මේ ලෙසම මේ ආකාරي ක්‍රියාකාරකමක් අපි දෙවෙනි පාඩමේදී කළා. දෙවෙනි පාඩමේ. මතකයි නේ? ඔව්. මොකද මොකද පුතා දෙවෙනි පාඩමේ නම? සසන බබලෝ සරණං කර සසුන බබලෝ සරණං කර සංග්‍රහදී හිමියන් බැලුවා නැත්නම් උන්වහන්සේ පව උන්වහන්සේ පිළිබඳව අපි කතා කරා. ඉතින් ඒ පාඩම අපි සාරාංශ කරලා ඔයාලට පොඩි පුරුද්දක් තිබ්බා. ඒ අනුව අපි ඔන්න 7 වෙනි පාඩම අපි අවසානේ පන්ති කරන දවසේ ඔයාට කිව්වා 7 වෙනි පාඩම සාරාංශ කරන්න. ඔයා සෑම මාතෘකාවකටම නැත් සෝරි සෑම ඡේදයකටම මාතෘකාවක් යෝජනා කරන්න අනිවාර්යම කියලා. දැන් ඔහොම ඉක්මන් කළා මේ අභ්‍යාසය කරපු අයට අග්ගලා මට පොඩ්ඩක් පෙන්නන්න ඕන. කරපු අයට අග්ගලා පොතේ පෙන්න බලමු කවුද කරලා තියෙන්නේ කියලා. සිතුමි කරලා සිතුමි මාතෘකා කීයක් තියෙනවද පුතා ඔයාගේ පොතේ? පෙරතය හරි ඔයාගේ ටික මම බැලුවා පුතා. 12ක් තියෙනවා. 12යි. දෙන්නයි. දෙන්නයි කරලා තියෙනවා. කොහොම අනිත් අය? Johan, have you done it? Oh, Pulindi? Sir, mama, me pote liuwe ne, hebe yachu pote e chede udin saranja karala matrukati ka liuwa. Kumari wedi kirala thiyena nan ichcharai. Den mataka tiya ganna anith aya. Hari Johan. Hari pote. Edora 4 denai Pulindit pote hari satahana yodala thiyenawane. Dinulath karala thiyena. Dinula karala neida? Pennanna putha dinula karada abhyase. දිනුල කරලා තියෙන්නේ. හරි දිනුල. එතකොට ප්‍රමුදිතත් කරලා 7 වෙනි පාඩම සාරාංශ කිරීම. අයත කරලාද? පෙන්නන්න පුතා. හරි. එයත් කරලා. ඒකේ අවබෝධයත් කරාද පුතා? හොඳයි. එතකොට කල්ලුක කරේ නේද? නෑ සර්. ඇයි? සර් අමතකුනේ. අමතක තාම නරක වැඩක් අමතක කරන එක හොඳද? එනෝෂ් සේ පොතේ සටහන් අච්චු පොතේස අච්චු පොතේ පොතේ ලියවෙන්න ඕන අනිවාර්යෙන්ම. ආවතා චනුක චනුක කළාද? නැයි කරේ නැත්තේ. හැබැයි අභ්‍යාස ටික කෙරෙන්න ඕන. හරිද? හරි. එතකොට ගොඩක් අය කරලා කරපු නැති අයත් ඉන්නව නැතුවම නෙවෙයි. ගොඩක් අය කරලා තින්නේ. අපි ඉක්මන් කළ එකේ වචන පිළිබඳ අවධානය යොමු කරන ගමන් ඔගොල්ලෝ ලියපු කියපු ටිකත් අදහස ගන්න ගමන් අපි ඉක්මනින් මේ පාඩමේ අපි මම ඔගොල්ලන්ට හැමදාම කියන අපි සිංහල ඉගෙන ගන්නවා. සිංහලට අදාළව නිශ්චිතයි vocabulary නැත්නම් අපි කියන වාක්මාලා පෝෂණය සිදු කරගත යුතුමයි. එතකොට දෙව්දම් ඇදුරු එඩ්මන් පීරිස් රදකුරු හිමි යන් පිළිබඳව සාකච්ඡා කරන 7 වෙනි පාඩමේ තියෙන කොටස් ටික පිළිබඳ අපි අවධානය
මෙතැන් සිට ඉක්මන් ටික ලොමු කරගෙන යමු අපි. ඔගොල්ලෝ මේ වෙනකොට පාඩම කීප වතාවක් කියවලා තියෙන්නේ. ඒකේ අදහස් ටිකක් එකතු කරගෙන තියෙන්නේ. ඒතර එකතු කරගත්තු අදහස් එක්ක මෙන්න මේ වචන වලට අවධානය යොමු කරනවා අපි ඉක්මන් කරලා. දැන් මේ ඔයාට පේනවා මේකේ ඔයාට පේනවා මේ පාඩමේ ආරම්භයේ තියෙන නිල් පාට පසුබිමේ මේකට අපි දානවා ওই මාත්‍රිකා දාපු අය අනිවාර්යයෙන් මේකට දාන්න ඕන මාත්‍රිකා මොකක්ද? සාරාංශ මාත්‍රිකාව. හැඳින්වීම. ඒක තමයි හැඳින්වීම. එතකොට උනාසයේ පිළිබඳව මූලික හැඳින්වීමක් මේ පාඩම ඇතුළේ අපේ හැඳින්වීම කියන ඡේදය ඇතුළේ කතා කරගන්නවා. ඒතර මේකේ සිංහල භාෂාවට මුල් කාලයේ බලපෑ පාලි සංස්කෘත කියන එක අපි කතා කරලා තියෙනවා මීට කලනොත්. ඒතර ඒකෙදි ඉංග්‍රීසි භාෂාව විශේෂයෙන්ම ලතින් ඉංග්‍රීසි භාෂාව අපේ බලපෑමක් වෙනවා ඉංග්‍රීසින් ලංකා ගමනයත් එක්ක. ඒකත් එක්ක මෙන්න මේ භාෂා පිළිබඳව විශේෂයෙන්ම උන්තර මම highlight කරලා තියෙනවා ඔය බටහිර ජාතීන් ලංකාවට නු ක්‍රිස්තියානි ආගම අරගෙන තමයි වුන් එන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ විශේෂයෙන්ම පෘතුගීසීන් ලංකාවට එනකොට ඉංග්‍රීසීන් ලන්දේසීන් ඉංග්‍රීසි ලංකාවට එනකොට උන් අත් දෙකේ දෙකක් අරන් ආවා කියලා කියනවා. එක අතක ආයුධ අනිත් අතේ ආගම. එක අතක ආයුධ අනිත් අතේ ආගම අරන් ආවා කියලා කියනවා. රටක් අල්ලන්න පුළුවන් බොහොම ලේස් ඔබෙම ක්‍රම දෙකක් තමයි. එකක් ආගමෙන් අල්ලන්න පුළුවන් ආගමක් කියලා කියන රටක පාලනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන තැනක්. අනිත් එක තමයි නීතියක් නැත්තම් නීතිය වෙනකොට ඕන නම් බලහත්කාරය පාවිච්චි කළා. සම මේක අරන් ආවා කියලා කියනවා. ওই විශේෂයෙන්ම අපිට කොහෙන්ද පුතා මේ ওই පාඩමේ ඇඳෙනීම තුළ තියෙන විශේෂයෙන්ම පාලි භාෂාවයි සංස්කෘත භාෂාව අපිට එන්නේ කොහෙන්ද? අපේ භාෂාවල් දේම පාලි සංස්කෘත අපේද? ඉන්දියාවේ. ඉන්දියාවේ පාලි සංස්කෘත ඉන්දියාව විශේෂයෙන්ම පාලි භාෂාව ගත්තොත් පාලි භාෂාවෙන් තමයි ওই අටකතරේ රචනා කරලා තිබුණේ පාලි භාෂාව. ඒතර ඉන්දියා බුදුරජාණන් වහන්සේ දන් දෙවිසිත භාෂාවක් විතර අපි සලකන පාලි භාෂාව. සංස්කෘත භාෂාවත් ඉන්දියාවේ ප්‍රධාන භාෂා දෙකක්. ඉන්දියාවෙන් අපිට ලැබිච්ච භාෂා දෙකක් තමයි පාලි සංස්කෘත. එතකොට පාලි සංස්කෘත ලංකාවට එනකොට ඒ ආපු පාලි සංස්කෘතයත් එක්ක අපි දන්නවා අපිට තවත් භාෂාවක් ආවා අක්ෂර ආවායි භාෂාවත් එක්ක තමයි බ්‍රාහ්මී අක්ෂර කියන්නේ. බ්‍රාහ්මී අක්ෂරත් ලංකාවට එනවා. මේ බ්‍රාහ්මී අක්ෂර වල පාලි සංස්කෘත හා හුරු වුණු පාලි බ්‍රාහ්මී අක්ෂර ලංකාවට ආවෙන් පස්සේ බ්‍රාහ්මී අක්ෂර වල දිගුවක් නැත්නම් ඒකෙන් නිර්මාණය වෙච්ච එකක් තමයි කුසල් අපි කියන අපි දැන් පාවිච්චි කරන සිංහල භාෂාව නැත්නම් සිංහල භාෂා මේ ලේඛනය කියන එක. તો ওই විදිහට තමයි භාෂාව වර්ධනය වෙලා කියලා මේ පාඩම ඉස්සර. ඒතර බටහිර ජාති ලංකාවට එන්නේ ක්‍රිස්තියානි ආගමත් අරගෙන. උන් ඒක ලංකාව තුළ ව්‍යාප්ත කරනවා. ඊට අමතරව ඔවුන්ගේ භාෂාවන් විශේෂ ඔවුන්ගේ නා භාෂාන් මේ හිබ්‍රු, ලතින්, ග්‍රීක. මොකද පුතා හිබ්‍රු කියලා කියන්නේ? රෝම භාෂාවටනේ මේ භාෂාව. ඔව් පුතා දැන් අපි ගත්තොත් පුතේ ඔය හිබ්‍රු කියන භාෂාව දැන් භාවිතා කරන්නේ වර්තමානයේ දරුණු යුද්ධයකට මැදිව තිබෙන රටවල් දෙකක් තියෙන එකෙන් එකක්. ඉතින් ලංකාවෙන් ගොඩක් අය යනවා මේ ඊශ්‍රායලේ. වර්තමානයේ ගත්තොත් ඊශ්‍රායලේ තියෙන ඊශ්‍රායලේ පාවිච්චි කරන භාෂාව තමයි මේ හිබ්‍රු කියන භාෂාව. ඔවුන්ගෙන් තමයි අපිට මේ ගෙන තේ පරිම ගෙන ඊශ්‍රායල් ඉස්සර කිව්වේ කොහොමද පලස්තීන කියලා. පලස්තීන කොටසක් නේ. ඒක පලස්තීන පැරණි පලස්තීන ජන කොට්ටාසයක් තමයි මේ භාෂාව මුලින් භාවිතා කර බව සඳහන් වෙන්නේ. ඒක නිසා එකක් චුට්ටක් මතක තියාගන්න. දැන් අද මේ භාෂාව භාවිතා කරන ප්‍රධාන රට තමයි ඊශ්‍රායල් කියන රට. හිබ්‍රු කියන භාෂාව. ඒතර අන්න බටහිර ජාතීන්ගේ අභාෂාව කියලා ලතින් භාෂාව. ලතින්. ලතින් ඔයි ලතින් භාෂාව කොහෙන්ද එන්නේ? ලතින් භාෂාව කොහෙද පාවිච්චි කරන්නේ? අපතා රෝමේ. රෝමේ තමයි රෝම භාෂාව තමයි ලතින් භාෂාව. නැත්නම් ලැටින් කියලාත් කියනකො ලැටින් කියලා කියන්නේ තෝකම තමයි ලතින් කියන එකමයි. ඊළඟට ග්‍රීසියේ නැත්නම් ග්‍රීක භාෂාව ග්‍රීසියේ පාවිච්චි කරන භාෂාව ග්‍රීක භාෂාව. එතකොට මේ භාෂාව තුනම අපිට අන්න බටහිර ජාතීන් එක්ක ලංකාවට එනවා. ඊට කලින් අපිට ඇවිල්ලා තියෙනවා පාලි සංස්කෘත භාෂා. හරිද? එකක් චුට්ටක් මතක තියාගන්න ඔය වචන වලට විශේෂ අවධානය දෙන්නට ඕන. කොහින්ද මේවා ආවේ කියන ගලන අදහසක් අපේ ගාව තිබිය යුතුයි කියන එකයි මේකෙන් මේ කියවෙන්නේ. ඊට පස්සේ මේ
වචනත් එක්ක අපේ භාෂාවේ මේ මිශ්‍ර වෙච්ච එකත් එක්ක අපිට සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයක් අපේ ගොඩනගෙනවා සිංහලයි මොකද ක්‍රිස්තියානි ආගමත් ආපු නිසා. ක්‍රිස්තු ධර්මය කියන්නේ මොකද්ද පුතා? මොකද්ද ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ? කතෝලික ආගම. ක්‍රිස්තු ධර්මය කියන්නේ මොකද්ද කියලා මං අහන්නේ. මොකද්ද ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ? හරි සරලයි පුතේ. ක්‍රිස්තුස් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ධර්මය, ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අපි කියනවා ක්‍රිස්තු ධර්මය කියලා. ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අපි කියනවා ක්‍රිස්තු ධර්මය කියලා. තවට හිමං අහනකොට පොඩ්ඩක් අදහසක් ඉදිරිපත් කරන්න මතක තියාගන්න, දල අදහසක් අපිට අවශ්‍ය කරනවා මේ ධර්මයේ ක්‍රිස්තු ධර්මය කියන්නේ මොකද්ද කියලා. ඊළඟට මේ සම්පාදනය කරනවා කියන්නේ මොකද්ද පුතා? සම්පාදනය කරනවා, සකස් කරනවා, නැත්තම් අපි කියනවා we can say in english අපි කියනවා ලියනවා නේද, written කියලා කියන්නේ ලියනලාද, written කියන එක. ඊළඟට පූජකවරුන් කියන්නේ කාටද පුතා? ෆාදර්ස් ලාට, ඒ කියන්නේ දේව භාෂාවස ජනතාවට ප්‍රකාශ කරන අය. අන්න හරි, ඒක හරි. ඒක තමයි හොඳ අදහසක්. පූජකවරු කියන්නේ පූජා පවත්වන අය. දල වශයෙන් කියනවා, කෙටියෙන් කියනවා ඔයා කිව්ව එකත් හරි. පූජා පවත්වන පූජකවරු. හා ඔබද නෑ සර්. පූජා පවත්වන්න අය, මේ පූජා පවත්වන පූජා පිළිගන්න අය අපි කියන පූජකවරු කියලා. පූජා පවත්වන අය කියනවා. මේ පන්සලේ මල් පූජා කරන වගේ එකක් නෙමෙයි මේ. හරිද? ආයෝ වේද සභාවේ පූජා. හරිද? එතකොට මේ අය අතරින් අන්න අපිට විශේෂත්වයක් දක්වන කිසි ධර්මයක් එක්ක එන සම්බන්ධ වෙන නිසා පාඩම ක්‍රිස්තුස් ධර්මයෙන් අපිට යුරෝප ජාතින් එක්ක ඉන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ අනුව අපි හඳුනා ගන්න වැදගත් චරිතයක් තමයි මේ පාඩම තුළ සාකච්ඡා කරන රදගුරු එඩ්මන් පීරිස් මේ පාණන් වහන්සේ 1897 ඉඳලා 1989 දක්වා උන්වහන්සේගේ ජීවිත කාලය පිළිබඳව සැකසෙනවා, නැත්තම් ජීවිත කාලය ගත කරනවා. ඉතින් මේ පිළිබඳව මේ පාඩමේ කතා කරන්නේ පාඩම තුළ කතා කරන දේවල් ගැන, විශේෂයෙන්ම මේ විස්තරාදී කතා කරනවා. අපරිමේය කියන වචනේ අර්ථය කියන දක්වලා බුදා. අපරිමේය අප්‍රමාණය කියනවා. මට මෙන්න මේ වචනේ පොඩ්ඩක් එක්ක රදගුරු කියන එක ඔයගොල්ලෝ කවුරුද දන්න? රදගුරු කියන එක කවුද? රදගුරු කියලා කියන්නේ සර් කතෝලික ආගමෙන් නායකයාට සර්. නායකයා අපි කියනවා ඉංග්‍රීසි ලොකුම ද ඉංග්‍රීසියෙන් කියනවා. මේක ටික ලේසි ඔයගොල්ලන්ට. ඉංග්‍රීසි වචනේ මොකක්ද මේ රදගුරු කියන එකද? බිෂොප්. දේ යන්න හරි. බිෂොප්වරයා. බිෂොප්වරයා රදගුරු නේද? ඒ කියන්නේ රාජගුරු කියන වගේ අදහසක් නෝයි. ප්‍රධානියා. ප්‍රධානියා කියන්නේ කතෝලික ප්‍රධාන කතෝලික පූජකතුමා. කතෝලික දහමේ ප්‍රධාන පූජකවරයාට කියනවා රදගුරු කියලා නේද? බිෂොප්වරයා. බිෂොප්වරයා කියන්නේ රාජගුරු කියන අදහස තමයි තියෙන. බිෂොප්වරයා නැත්නම් කතෝලික ආගමේ ප්‍රධාන කතෝලික පූජකවරයාට කියනවා අපි රදගුරු කියලා. උන්වහන්සේ පිළිබඳව මේක සාකච්ඡා කරන අප්‍රමේය කියලා කියන්නේ අප්‍රමාණ නැත්නම් සීමාවක් නැති කියන අදහස. නැත්නම් අපි කියනවා limitless වගේ එකක්, unlimited කියලා කියන්නේ අන්න ඒ වගේ limitless වගේ එකක්. හැඳින්වීමෙන් පස්සේ අපි ගත්තොත් මේකෙත් තියෙන වචන කීපයක් මතක් කරන්න. මේ ගරු මර්සලින් ජයපිරි පියතුමා රචනා සඳහන් කරලා තියෙනවා පූජිත ජීවිතය කියන කෘතිය උන්වහන්සේ පිළිබඳ. මෙන්න මෙහෙම රාජගුරු එඩ්මන් පීරිස් පියතුමා. කාටද පියතුමා කියන්නේ පුතා? අර වගේම තමයි. මොකද්ද? පූජකවරයාට තමයි පියතුමා කියලා තමයි කියන ෆාදර් කියලා කියන්නේ. අන්නේ මහා පඬුවෙකි. පඬුවෙක් කියලා කියන්නේ කාටද? පඬුවෙක් කියන්නේ කවුද? අන්න හරි. උගතෙක් කියන එක පඬුවෙක්. පරේෂණේකි. පරේෂණේ ශූරේකි. පරේෂණේ කියලා කියන්නේ දැනුම සොයා ගිහපු කෙනෙක්. පරේෂණ කරපු කෙනෙක්. දැනුම සොයපු කෙනෙක්. පරේෂණ කරපු කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ ලේඛකේ බලනයා. පඬිවරේක්, පරේෂකේක්, ලේඛකේක්, ගත්කතුවරේක්. ඒ වගේම පියතුමෙක්, පියවරෙක්, ෆාදර් කෙනෙක්. රම්පදක්කම් ගලවා ගන්න කලා ශූරියෙක්. බලන්නකො කොයිතරම් දේවල් තමන්ගේ ජීවිතේ ළඟා කරගෙන ගෙනෙද්ද කියලා. ඊළඟ හේර සිරිතට අතහිත දුන්.
අතහිත දෙනවා කියන මොකද්ද පුතා? සරලයි. උදව් කරනවා. උදව් කරනවා කියන එක අතහිත දෙනවා කියලා කියන්නේ උදව් කරනවා කියන එක. උතර තව වචන දෙකක් තියෙනවා. ශූරියෙක්. ශූරියෙක් කියන්නේ කාටද? දක්ෂයේ. ආ දක්ෂයෙක් කියන එක ශූරියෙක් කියලා කියන්නේ දක්ෂයෙක් කියන එකේ වගේම ලාභියෙක් කියලා කියන්නේ ලැබුවා කියන එක කියන එක. ලාභියෙක් කියලා කියන්නේ ලබා ගත්ත අයෙක් ලැබුවා අයෙක් කියන කලා හරිද? හරි මට ওই අතර මම කැමති වලට ව්‍යාකරණ පොඩ්ඩක් උතර මතක් කරන ওই වචන දෙකත් එක්කම සම්බන්ධ වෙන මෙන්න මේ වචනේ. දැන් උතර තියෙනවා පුතා වචන දෙකක්. එකක් තමයි තාලුජ ශයදන ශූරී කියන වචනේ. අනිත් එක තමයි දන්තජ ශයදන ශූරී කියන වචනේ. වචන දෙකක් දෙකක්දනේ. දෙකම හරිද? ආ ශූරී කියන එක තියෙනවා පුතා. දන්තජ ශයදන ශූරී කියලා එකක් තියෙනවා. මූර්ධජ ශයදන සෝරි තාලුජ ශය ශූරී තියෙනවා. මොකද්ද වෙනස? දන්තජ ශයදනත් මොකක්ද තියෙන වෙනස? සූරියගේ දන්තද සයද්දි ස සූරියගේ යද්දි ඒක එන්නේ ස ඉරට නැත්නම් සූර්යකාන්ත මල සූරියගේ යද්දි ස නෑ මම අහන්නේ සූර්යා මෙහෙම. ඉරේගේ නෑ මම අහන්නේ සූරිය කියන එක. දැන් සූරිය ශූරී එකම වචනේ සයින් දෙක විතර වෙනස් වෙන්නේ. මොකක්ද මේ දෙකේ අර්ථාන්විත වෙනස? සූරියගේ යන්නේ ස මේ වෙන ඒ කියන්නේ සූර්යාට වගේ කියන තේරුමකට සූරියගේ යද්දි ඔව් දෙකේම එතකොට එකම අදහසක් දෙන්නේ. නෑ සර් වෙන වෙන අදහසක් දෙන්නේ මොකක්ද කියලා තමයි මං අහන්නේ. සර් සූර්යගේ ඇදි සර් ඉරට කියනවා සූර්යගේ ඇදි සර් අර වීරයා නැත නැත පුතා ඒකද කියන්නේ නෑ. ඒක මෙහෙමයි පුතා වෙන්නේ. පුතේ දන්තජ ස අපි නිකන් සයන කියලා ඔයගොල්ලෝ කියන ස යෙදෙන සූරී නම් ඒක කියන්නේ පුතේ මානසික හැකියාවන් තියන අය. මානසින් දියුණු හැකියාවන් තියන අය. දන්තජ ස නම් තානුජ ස ආවොත් කියන්නේ කායික හැකියාව තියන අය. දන්තජ ස නම් දැන් මාටි වික්‍රමසිංහ ශූරී නෙවෙයි. මාටි වික්‍රමසිංහ මොකද්ද? සූරී. සූරී සූයන්. හැබැයි සුසාන්තිකා ජයසිංහ ශූරීන්. ශූරීන්. සනත් ජයසූරිය ශූරී. ශූරීන්. සූරීන් කියන්නේ මානසික වශයෙන් බුද්ධි සම්පන්න භාවයෙන් ඉහළ අයට හැකියාව පෙන්වන අයට කායික ශක්තිය වැඩිපුර ඉස්මතු වල පෙන්වන අයට අපි කියන්නේ සූරීන් කියලා. ශූරීන් කියලා තාලුජ සෛද චුට්ටක් මතක තියාගන්න මම මේ වචනේ අහමු වෙච්ච නිසා මතක් කරේ. හරිද? හරි. අපි මං කළ පුතා මේ ඊළඟට තියෙන පුතා මේ පුන් කලස. පුන් කලස කියන්නේ මොකක්ද? පුන් කලස කියන්නේ මොකක්ද? මොකද පුන් කලසක් කියලා කියන්නේ? පුන් කියන්නේ සම්පූර්ණ කලස කියලා කියන්නේ කලය සම්පූර්ණ කලය. ඒ කියන්නේ පුතා මතක තියාගන්න පුන් කලස කියලා කියන්නේ ඔගොල්ලෝ දන්නවා සාමාන්‍ය සුබ කටයුත්තකදී මුට්ටියක් අරගෙන ඉවර වෙලා ඒ මුට්ටියට වැල ටිකක් හරි නැත්නම් වතුර හරි මොන හරි දාලා ඔකට එක්ක මලක් දාන නැත්නම් පොල් මල් ටිකක් දාලා අන්න ඒකට තමයි පුන් කලස කියන්නේ. ඒ කියන්නේ සෞභාග්‍ය මත පදනම් වෙච්ච එක සුබ ලකුණක් ලෙස සලකන එකක් තමයි පුන් කලසක් කියලා කියන්නේ. ඊළඟට ගොක් සැරසිල්ල. මොකද ගොක් සැරසිල්ල කියලා කියන්නේ? ගොක් සැරසිල්ල. ගොක් කොළලින් සාදන සැරසිලි. අන්න හරි. ගොක් නේ අපි කියන පොල් ගහේ අග්ගිස්සෙම තියෙන ගොබේ කියලා එකක් තියෙනවා. පොල් අත් හැදෙන කලින් හැදෙන ගොබේ කියලා. අන්නේ ගොබ අරගෙන ඒවා මෝරලා නැති කොළ තියෙනවා. අන්නේ කොළ ටික අරගෙන ඒවායින් සකසන සැරසිලි වලට කියනවා ගොක් සැරසිලි කියලා. අන්න බලන්න කලාකාමීත්වය එකතු කරා කියලා කියනවා. හරිද? පුතා දැන් අපි ඒකට අපි මාතෘකාවක් දුනොත් මොකද්ද යා මේකට දෙන මාතෘකාව දීලා තියෙනයි පොඩ්ඩක් කියන්න. ලැති අය ලියලා තියන්න ඕනේ මේක. හොඳේ මම කරන්න. මේකට මොකද්ද දෙන මාතෘකාව? ගරු එඩ්මන් බීරිස් තුමාගේ උපත පිළිබඳව. එඩ්මන් පීරිස් උපත පිළිබඳව මේ පළවෙනි ඡේදය එහෙම එකක්ද තියෙන්නේ? මේකට මේකත් හැඳින්වීමක් කියලාද ගත්තේ? කමක් නැහැ. හැඳින්වීම කියලා ගන්නත් පුළුවන්. අපිට ඕන නම් කෙලින්ම කියත හැකි එඩ්මන් පීරිස් පියතුමා යනු කියන මාතෘකාව.
ඔයා ලිපික පොඩ්ඩක් හරි වෙනස් නම් ඒකත් ලියලා තියන්න. එඩ්මන් පීරිස් පියතුමා යනවා. උන්වහන්සේ කියලා කියන්නේ පඬිවරයෙක්, පර්යේෂකයෙක්, ලේඛකයෙක්, ගත්කතුවරයෙක්, පියවරේ පියතුමෙක්, ඊළඟට පදක්කම්ලාභී, කලාශූරයෙක්. මෙන්න මේ ආදී ලක්ෂණ නැත්නම් ශ්‍රේෂ්ඨ මිනිස් කාටත් උදව් කරන ශ්‍රේෂ්ඨ මිනිස් කියන අදහස උත්තර ටික දොර ගන්න පුළුවන්. හරිද? හරි. කවුරු හරි කියන්නේ මේ චේතන දුන්නු නම ඉක්මන් කරලා. උපත උපත කුඩා ජීවන තොරතුරු එහෙමද? උපත හා ජීවන තොරතුරු උපත හා ජීවන තොරතුරු කියන්නේ හොඳ මාතෘකාවක් එකට. ලියලා නැත්තම් ලියා ගන්න ලියපු නැති අය පස්සෙ දැන් මිලාව ගන්න දෙන්නේ නැහැ මම. මොකද මේ ගෙදර දිගාරු උපත වෙනවා. පිළිබඳ උපත කියන එකත් ගැටලුවක් නේ. උපත හා බැඳුණු දැන් උපත කියන එක ගැටලුවක් නෑ. උපත හා ජීවන තොරතුරුත් ගැටලුවක් නේ. උගල ලියපු ඒවා තියෙනවා. එහෙමද? උපත පිළිබඳව උපත පිළිබඳව ගැටලුවකුත් නෑ. උපත පිළිබඳව කියන ගැටලුවකුත් නෑ. හරි. මට ඉක්මන් කළා මේ වචන ටිකක් මතක් කරමු. අනිත්‍යව කතා කරන්න යන්නේ නැහැ උතන. උඳුවප් මහේ. උඳුවප් මහ කියලා කියන්නේ මොන මාසෙද පුතා ඉංග්‍රීසි ක්‍රමයට? දෙසැම්බර් මාසේ දෙසැම්බර්. දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ. නේද අපි මේ මාසෙට වෙන නමක් කියන සාමාන්‍ය වාරය. මොකද්ද කියන්නේ? නත්තල් මාසේ නත්තල් මාසේ. නත්තල් මාසේ කියලාත් කියනවා නේද? සීත ඍතු වෙන නැත්නම් අපි කියනවා මේ බොහොම හරි අපූරු ඍතුවක් බවට පත් වෙන මාසයක් නේද? උදුවක් මාසේ. සාමේ කුමරු. සාමේ කුමරු කියන එක අදහස් කරලා තියෙන්නේ මොකද්ද පුතා? සාමේ කුමාරයා කවුද සාමේ කුමාරයා කියලා කියන්නේ කියන්නේ? ඒසුතුමා. ඔව් මේ ජේසුතුමා ගැන මේ කියන්නේ. අන්න දෙසැම්බර් මාසේ නැත්තම් නත්තල් මාස ජේසු කුමාර ජේසුතුමා ජේසු පුතුණා කුමරු නිපදුණු බව තමයි මෙන්න මේකෙන් කියවෙන්නේ. පුතා අසිරිමත් කියන වචන අර්ථය ගැන ටක් ගාලා. ලස්සන මොකද පුතේ? සිරිම් ලස්සන අසිරිමත් කියලා කියන්නේ හරි පුදුම. නැත්නම් අපි කියනවා we can say in english amazing කියලා කියන්නේ නේද? if we can say wonderful, amazing or wonderful we can say නේද? අසිරිමත්. අසිරිමත් කියන එක. ඒතර පුදුම සහගත නැත්නම් පුදුමාකාර විශ්මය දනවන කියන අදහස තමයි අසිරිමත් කියන එකෙන් කියවෙන්නේ. ඔය කියන වචනේ අදහස. ඊළාට මම ගන්නවා ඊළඟට කිතුණු ජනතාව. කිතුණු ජනතාව කියන්නේ කාටද පුතා? කතෝලික ජනතාවට. Who can say English word? Catholic people. Catholic people. Christians, we can say the Christians. Catholic people are okay. Christians කියලා කියන්න පුළුවන්. හරිද? ඔව් සර්. කිතුරු කිතුරු ජනතාව. ඊළඟට බැතියන් කියලා කියන්නේ මොකද්ද පුතා? බැතියන්. බැතියන්. භක්තියන්. දැන් මෙතන දැන් ආගමට අනුව දැන් බෞද්ධයෝ ඉන්න අයත් ඉන්න මෙතන වෙනත් ආගම් වල අයත් අපේ දරුවෝ ඉන්නවා. දැන් බුදුදහමේ සලකන්නේ භක්තියද නැද්ද? බුදුදහමේ ඉන්නේ භක්තිවන්තයෙක්ද? සද්දල් ඔබතේ බුදුදහමේ භක්තිවන්තය නෙවෙයි ඉන්නේ, බුදුදහමේ ඉන්නේ ශ්‍රද්ධාවන්තයෝ. දැන් අනිත් දැන් කිසුරු දහමේ ඉන්නේ භක්තිවන්ත. දැන් ඔයගොල්ලෝ අහලා ඇති දැන් බලන්න අපි මේ මේ දෙක අතර කොයි තරම් සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවද කියලා. දැන් වෙසක් එකට අපි ගායනා කරනවා ගීත. මොන ගීතද ගායනා කරන්නේ? භක්ති ගීත. භක්ති ගීත. බැති ගී. බැති ගී නේද? හැබැයි පුතා අපි භක්තිවන්තයෝ නෙමෙයි, අපි ශ්‍රද්ධාවන්තයෝ. අපි බුදුදහමටම දැන් ක්‍රිස්තියන් නම් ඒ අය භක්ති බහ භක්තිවත් භාවයේ භක්තිවන්ත භාවයේ තමයි ඔවුන්ගේ පදනම බඩපත් වෙලා තින්නේ. ඊළඟ අපි ගත්තොත් එහෙම අනුස්මරණය කරනවා කියන වචන අර්ථිකෙන් ටක් ගාලා. අනුස්මරණය කරනවා කියන්නේ මොකද්ද? මතක් කරනවා කියනවා. සිහි කරනවා. සිහි කරනවා මතක් කරනවා. සිහි කිරි. සිහි කරනවා මතක් කරනවා. 1997 වර්ෂයේ තමයි ලක්කල් සමයේ අන්න අර වගේ කෙනෙක් ඉපදුන බව සඳහන්. ඒ නිසා 97 දෙසැම්බර් 27 වෙනිදා පුත් කුමාරයෙක් ඉපදුනේ. පුත් කුමාරයා තමයි මෙන්න මේ අපි කතා කරන කෙනා. කවුරු දාවද ඉපදුනේ කියලා ඔයගොල්ලෝ කියන්න පුළුවන් ඉන්න ඕන. ගම්පියස කියන්නේ මොකද පුතා? ගම. ගම්පියස කියන්නේ ගම. ගම් ප්‍රදේශය. ගම් ප්‍රදේශය. ගම් ප්‍රදේශය. ගම් ප්‍රදේශය තමයි ගම කියලා. හරිද? හරි. ඊළඟ පුතා ඊළඟ ඡේදය. මෙන්න මේ ඡේදය ඔයගොල්ලෝ දුන්නු මාතෘකාවක් කියන කවුරුරි? ජීවන තොරතුරු. ගුමරට නම් ලැබීම. ජීවන තොරතුරු. ජීවන තොරතුරු. ඒ ජීවන තොරතුරුම තමයි පුතේ. ජීවන තොරතුරුම තමයි තියෙන්නේ.
මොකද තියෙන ලෝකෙ? අපෝ ලියනවාද? කවුරු ගැන තියෙන? ආපුලියන්. ආ නෑ සෝරි, ආපුලියන් එපා. කලින් එකට ලියලා තියෙන්නේ ජීවනතුරුත් කියලා වචනේ කලින් කේ තියෙනවා. ආයෙ ලියන්න ඕනේ. ලියලා නැත්තම් ආයෙ ලියන්න ඕනේ. කලින් කේ උපත ගැන ලියලා තිබ්බනම් කුමරුට නම තැබීම බැරිද? කුමරුට නම් තැබීම. නම් තැබීමට වඩා මේකේ තියෙන ජීවනතුරුතුනේ අපි පොදුවේ කල්පනා කළු ජීවනතුරුතු තියෙන. දෙමාපියන් ගැන තියෙන. ඕන නම් තැබීම කියලා කියන්නත් පුළුවන්. නමුත් නම් තැබීම කියන්නේ බොහොම කෙටි කාරණාවක්නේ. පුංචි කරුණක් විතරයිනේ. සමස්ත ඡේද ගත්තොත් මේකේ තියෙන්නේ ජීවන තොරතුරු පිළිබඳව. ඒ නිසා ජීවන තොරතුරු කියන එක පටහන් කළ තියන්න. මේ ඡේදෙට මොකද දුණු මාතෘකාව ඉක්මන් කළ කියන්න. ප්‍රාථමික අධ්‍යාපන ඔව් අන්න හරි. ඒක හොඳයි මාතෘකාව. ඔව් ප්‍රාථමික අධ්‍යාපන. ඉතා හොඳයි මාතෘකාව. විශේෂයෙන්ම ඊට අමතරව අපිට වෙනම වෙන අදහස් ගන්න පුළුවන්. ප්‍රාථමික අධ්‍යාපන වෙනුවට වෙන වෙනම එක පාවිච්චි කරලා මේ ඡේදෙට අදහසක් ගන්න පුළුවන්. මූලික අධ්‍යාපනය කියලා කිව්වත් කමක් නැහැ. මූලික අධ්‍යාපනය. පුතා ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ මොකක්ද? එකේ ආ හරි. සාමාන්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනය කියන්නේ පුතේ පස්වන ශ්‍රේණිය දක්වා ගන්න ආරම්භක අධ්‍යාපනය කියන අපේ ප්‍රයිමරි এডুকেෂන් කියලා කියන්නේ අන්න ඒක. කැසේ ද ප්‍රයිමරි এডুকেෂන් ප්‍රාථමික අධ්‍යාපනය. හලාවත ශාන්තමාරයේ ඉංග්‍රීසි පාසලෙන් තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබලා තින්නේ. එතකොට ඒකේ තියෙනවා එක පිස්කල් කියන්නේ කවුද? පිස්කල් සියා පිස්කල් ලවරේක්ලු. කාටද පිස්කල් වරය කියලා කියන පුතේ? මතක තියාගන්න පුතේ, පිස්කල් වරය කියලා කියන්නේ දන්න කවුරු ඉන්නවද? කාටද පිස්කල් වරය කියලා කියන්නේ? පිස්කල් වර කෙනෙක් කියලා කියන්නේ දැන් මෙයාගේ සිය පිස්කල් වරේ පිස්කල් කෙනෙක් කියලා කියන්නේ මුසාවිය විසින් ලබා දෙන නියෝග. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඔන්න අපි තුම් කොහේ හරි ගයක් හදලා තියෙනවා, අනවසර ගයක්. ඒකට දානවා නඩු. අජින් මෙතන නඩු දානවා. නඩු දැම්මහම එයාට එතනින් අයින් වෙන්න කියලා. අනවසර ඉදිකිරීමක් තියෙනවා, නඩු දාලාගෙන අයින් වෙන්න කියලා. අයින් වෙන්න කිව්වහම එයා අයින් වෙන්නේ නැත්නම් කාලයක් දෙනවා, දින 14ක් දෙනවා අයින් වෙන්න කියලා. දින 14ක් දෙනවා. දින 14 දීලා අයින් වුණේ නැත්නම් එයාය අන්න උසාවිය නියෝග කරනවා එයාව අයින් කරන්න කියලා. අන්න එහෙම එයාව අයින් කරන්න උසාවියේ ඉන්න නිලධාරියෙක් තමයි උසාවිය වැඩ කටයුතු කරන කෙනෙක් තමයි පිස්කල් වරේ කියලා කියන්නේ. එයා තමයි යන්නේ උසාවි නියෝගේ ක්‍රියාවට නගන කෙනා. ඒක අපි පොලිසියෙන් නෙමෙයි කරන්නේ. පොලිසිය ආරක්ෂාවක් තියෙන සමහරලාට. නමුත් ක්‍රියාත්මක කරන්නේ ඒ උසාවින්දුර නියෝගේ ක්‍රියාත්මක කරන නායින් කරන ඒ නියෝගේ ක්‍රියාත්මක කරන්නේ අන්න පිස්කල් වරේ. ඒතර පිස්කල් කියලා කියන්නේ එහෙම කෙනෙක්. අපි මේවා දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මේ පොත්වලට ඇතුළත් කරලා තියෙන කාරණා විදිහට අපි මේවා හඳුනාගෙන යන්න. හරිද? හා ඊළඟට පිස්කල් වරයා විශේෂයෙන් මේක තව විශේෂ කාරණාවක් මතක් කරනවා පුතා. මොකද මතක් කරන විශේෂ කාරණාව? භාෂා ඥානය ගැනත් මතක් කරනවා. විශේෂයෙන් ඔහුගේ සීයාගෙන් ගොඩක් භාෂා ඉගෙනගෙන තියෙනවා. ඒ සිංහල, දෙමළ, ඉංග්‍රීසි වගේ දේවල් ගැන. මේ අවසාන වචනේ අඩිතාලම කියන්නේ මොකද පුතා? මූලිකත්වය. මූලිකද? ආන්න හරියනේ. බේසික් එක. දැන් අපි කියන ෆවුන්ඩේෂන් කියලා කියන්නේ ෆවුන්ඩේෂන් එක මූලික පදනම අතිවාරම නේද, ආරම්භය. ඒ වගේ එකක් ගන්න පුළුවන් මේකේ අදහස විදියට. හරි. ඊළඟට පුතා මෙන්න මේ ඡේදෙ ඉක්මන් කරන්න. මේ ඡේදෙ මොකක්ද දෙන මාතෘකාව? ද්විතීක අධ්‍යාපනය හා පියතුමෙකු ලෙස පෝෂණය කරන. අපිට පුළුවන් කෙලින්ම කියන්න ද්විතීක අධ්‍යාපනය නැත්නම් ද්විතීක අධ්‍යාපනය වගේ ගන්න පුළුවන්. ද්විතීක අධ්‍යාපනය. අර ප්‍රාථමික අධ්‍යාපනය මේක ද්විතීක අධ්‍යාපනය. එතකොට ද්විතීක අධ්‍යාපනය ගැනත් මේ කතා කරනවා. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට ඇතුළත් වෙලා දීත්‍යම ශිෂ්‍යෙක් වෙනවලු. ද්විතීක අධ්‍යාපනය කියලා කියන්නේ මොකද්ද? ද්විතීක අධ්‍යාපනය කියන්නේ මොකද්ද? උසස් ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා අධ්‍යාපනයේ හයවෙනි ශ්‍රේණි අන්න හරි. හයවෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වා අධ්‍යාපන අපි සාමාන්‍යයෙන් කියන ද්විතීක අධ්‍යාපන secondary education කියලා අපි කියන්නේ ඔකට.
දෙතික අධ්‍යාපනය. ඊට පස්සේ අධ්‍යාපන කියන්නේ මොකද්ද පුතා? උසස් අධ්‍යාපනය. උසස් උසස් අධ්‍යාපනය. අධ්‍යාපනයේ නේද? ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, ඊට පස්සේ උසස් අධ්‍යාපනය. දැන් ඔයගොල්ලෝ කවදා හරි උසස් අධ්‍යාපන ලාභින් බවට පත් වෙන්නට ඕන. උසස් අධ්‍යාපනය ලබා ගන්නට ඕන. හරිද? ඒක තමයි ඔයගොල්ලෝගේ ඉලක්කය වෙන්නට ඕන. හරි. එතකොට ද්විතීක අධ්‍යාපනය කියන 6 වෙනි ශ්‍රේණියෙන් ඉහළ 13 ශ්‍රේණිය දක්වා ලංකාවේ ගත්තොත් මේක අඩු කරනවා ඊනා. අවසර වලදී නේද? දැන් දැනටමත් පාසල් වල 6 ශ්‍රේණිය 10 ශ්‍රේණිය විෂය නිර්දේශ වෙනස් කරමින් අලුත් ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපි ඒකට කියන්නේ මේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ක්‍රමේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. අපි කියන මොඩියුල්ස් ක්‍රමේ අධ්‍යාපන හැදෑරීමට අවස්ථාව එන වසරේ ඉඳලා ආරම්භ කරනවා 6 ශ්‍රේණියත් 10 ශ්‍රේණියත්. එතකොට ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් මේ දැන් අපි දරන පීඩේ ටික අඩු වෙනවා ඒ ක්‍රමවේදෙත් එක්ක. හරිද? හරි. එතකොට එදනම සිසික වශයෙන්දී මේ පෙර පූජක පුහුණුව. පෙර පූජක පුහුණුව කියන්නේ මොකක්ද පුතා? පෙර පූජක පුහුණුව. පූජකේ කරන්න ඕනි දේවල් ගැන. පූජකවරයෙක් වෙන්නට කලින් ඒ සඳහා ලබන පුහුණුවට තමයි පෙර පූජක පුහුණුව කියලා කියන්නේ. පෙර පූජක පුහුණුව කියලා කියන්නේ පූජකයෙක් වෙන්න කලින් ලබා ගන්න දැනුම නැත්තම් පුහුණුව. ඒකට මේ මොහු බොරලෙපිට සාන්ත බර්නාඩ් දෙව්සත්සලට. මොකක්ද පුතා දෙව්සත්සල කියලා කියන්නේ? දෙව්සත්සල. හරි සරලයි පුතේ. දෙව්සත්සල කියලා කියන්නේ දිව්‍ය ශාස්ත්‍රය ලබා දෙන ශාලාව. දෙව්සත්සල දිව්‍ය ශාස්ත්‍ර ශාලාව. දිව්‍ය ශාස්ත්‍ර ශාලාව ඒක තමයි දෙව්සත්සල කියලා කියන්නේ. දිව්‍ය ශාස්ත්‍රාලාව. ඒක දැන් නම් ඔක සෙමිනේරියම් කියලා කියන්නේ. සෙමිනේරිය කියලා කියන්නේ ඔන්න ඔකට සෙමිනේරියම්. අනේ සෙමිනේටර් ඇතුළත් වෙනවා කියලා තමයි මේ කියන්නේ. හරිද? හරි. ඊපස්සේ මම ඒක අවසන් ඔබදේ සර් අවසන් මේ සසෙමි ලැගෙදරි මේ සසෙමි චුට්ටක් සනීපමදි හා හා සර් හා රෙකෝඩින් එක දානවානේ රෙකෝඩින් දානවා. අද තමයි දානවා. හොඳයි. අද රාත්‍රියේ රෙකෝඩින් එක මේ දානවා. බෙහෙත් තරම් දැන් ආවෙ සර් හරි මෙතන. හරි. ඔව් මං එද්දල දැන් කවුද සම්බන්ධනේ කියලා. හරි 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 හොඳයි. හරි ඔකේ. හරි හරි. ඒ නිසා මේ දෙව්සත්සල නැත්තම් අපි කියනවා සෙමිනේරියට, එහෙම නැත්තම් අපි කියනවා දිව්‍ය ශාස්ත්‍ර ශාලාවට අනේ ඇතුළත් වෙනවා එතුමා. මේකට ඒ තමන්ගේ මූලික කොටස් ටික සම්පූර්ණ කරන දැනුමත් පුහුණුවත් ලබා ගැනීම සඳහා. ඊළඟට අපි අවසන් කරන අවසාන වචනේ පූජාත්වරය. මොකද්ද පුතා පූජාත්වරය කියලා කියන්නේ? පූජාත්වරය. පූජාත්වරය කියලා කියන්නේ පූජා පූජකවරයෙකු බවට පත්වීම. නැත්තම් පූජකවරයෙකුගේ తత్వය. පූජාත්වරය කියලා කියන්නේ පූජකවරයෙකුගේ తత్వය. මේ වචන හොඳින් බලා ගන්න. පූජකවරයෙකුගේ తత్వයද පූජාත්වරය කියන උන්වහන්සේ එඩ්මන්ඩ් පීරිස් පියරමගේ වශයෙන් අන්නේ පූජකවරයෙකුගේ తత్వයට පත් වෙනවා. පූජකවරයෙක් වෙන්න කලින් ඔහු බලන්න අන්නර දෙව්සත්සලට, එහෙම නැත්නම් සෙමිනේරියට ගියා මූලික දැනුමත් පුහුණුවත් ලබා ගන්න ඒ සඳහා අවශ්‍ය කරන. ඉතින් දැනුම පුහුණුව ලබාගෙන මේ වුණත් බොහොම දක්ෂ ශිෂ්‍යෙක්, බොහොම දක්ෂ කෙනෙක් බවට පත් වෙලා අන්න දැන් ඒ පූජක තත්ත්වයට පත් වෙනවා. දැන් මේ චේතර දුන්න මාතෘකාව මොකද්ද? සමාජීය කතිකාචාර්යවරයෙකුට හා අධ්‍යක්ෂවරයෙකුට පත් කිරීම. රටට කලින් සේවය. සමාජීය මෙහෙවර. අල්ලර තනතුරු කතාවක් වූ ඒක ටිකක් මේ මාතෘකාවට සමීපයි. සර් කතිකාචාර්යවරයෙකුට හා අධ්‍යක්ෂවරයෙකුට පත් කිරීම. තනතුරු වලට පත්වීම කියලා ගත්තත් කමක් නෑ පුතේ. කෙටියෙන් අපි කියනවා නම් තනතුරු වලට පත්වීම, තනතුරු වලට පත්වීම නැත්තම් දැරූ තනතුරු ඒ වගේ එකක් නැත්තම් තනතුරු දම තනතුරු ධර්මයෙන් කළ මෙහෙය වගේ එකක්. තනතුරු ධර්මයෙන් කළ මෙහෙය වගේ එකක්. දැන් මේකේ තියෙනවා තනතුරුත් ලබා ගන්නවා, ඒ වගේම විශාල සේවයකුත් කරනවා ඒ ඔස්සේ. තනතුරු ධර්මයෙන් කළ සේවය නැත්නම් මෙහෙය වගේ එකක් ලියන්න ලියපු නැති අය. මොකද අර අනිත් අය රට වෙනුවෙන් මොකද මොකද කිව්වේ? රට රටට කළ සේවය. කමක් නැහැ. ඒක හොඳයි. ඒකෙන් හොඳයි මතක තියාගන්න ඕනේ පුතා මේ චේති විතරක් නෙමෙයි වෙන සේවාවන් තියෙනවා ඉස්සරහටත් තියෙනවා. හරි පුතා කතෝලික සභාව කියන්නේ මොකද්ද? කතෝලික සභාව කියන්නේ මොකද්ද?
මොකද්ද කතෝලික කත වදන සභාව. ආ මේක පුතා මෙහෙමයි කතෝලික සභාව කියලා කියන්නේ උගල අහලා තියෙනව නේද පාප් වහන්සේ පිළිබඳ අන්න හරි ආ පාප් වහන්සේ කොහෙද ඉන්නේ පුතා වතිකානුවේ. ආ වතිකානුවේ නේද ජෙරුසලම් වතිකානුවේ තමයි පාප් වහන්සේ ඉන්නේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක රෝමානු පල්ලියට තමයි කතෝලික සභාව කියලා කියන්නේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් හොඳ නියෝජිතයෙක් තමයි මෙහෙ ඉන්නේ ඒකේ මූලිකයා ප්‍රධානියා කතෝලික සභාවේ අන මූලිකත්වයේ ගන්න ප්‍රධානත්වයේ ගන්න පාප් වහන්සේ. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් මෙහි පිණිසන කෙනෙක් ඉන්නවා. යනු රෝමානු පල්ලියේ ක්‍රියාත්මක කරන සභාව තමයි පාප් වහන්සේගේ ප්‍රධානත්වයේ රෝමානු පල්ලියේ ක්‍රියාත්මක කරන සභාව තමයි අපි කතෝලික සභාව කියලා කියන්නේ. ඒකත් අවශ්‍යයෙන් අවබෝධයක් මතක තියාගන්න අවශ්‍යයි. කථිකාචාර්යවරයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉහළ ඉගෙනීම් කටයුතු කරන උසස් අධ්‍යාපන කටයුතු ඉගෙනීම් කටයුතු කරන කෙනෙක් කථිකාචාර්යවරයෙක්. මෙතනත් ඒ වගේ අදහස තමයි ගන්න තියෙන්නේ. ඒ ඡේදේ ඊළඟ ඡේදය මේ ඡේදය අදහස මොකක්ද අපි ගත්තේ? ඔගොල්ලෝ ලියපු එක කියන්න. උසස් අධ්‍යාපනික තොරතුරු හා කළ සේවාවන්. උසස් අධ්‍යාපනික තොරතුරු හා කළ සේවාව. වැඩිදුර අධ්‍යාපනය නිම කිරීම වයන් පළාත සඳහා හලාවත රත්නගුරු පදවියේ තනතුරු භාර ගැනීම හා විශ්‍රාම ලැබීම. කෙටියෙන් බැරිද අපි ওই ටික ගන්න? ආ කෙටියම ගත්තොත් අවුදේ මොකද්ද ගන්න පුළුවන් කෙටියම අපි ගත්තොත් උසස් අධ්‍යාපනය හා මොකද්ද? ඉතුරු ටික ඔක්කොම තියෙන්නේ තමන්ගේ ආගමික තනතුරු ටිකේ ඉස්සරහට යamak නේද? උසස් අධ්‍යාපනයේ සහ ආගමික තනතුරු පිළිබඳ තොරතුරු. එහෙමත් හොඳයි එහෙම ගන්න පුළුවන්. ඔල උසස් අධ්‍යාපනය හා ආගමික තනතුරු. උසස් අධ්‍යාපනය හා ආගමික තනතුරු. මේක ඇතුලේ කතා කරන්නේ ওই ටික. උසස් අධ්‍යාපනය ගැන පොඩ්ඩක් කතා කරනවා. විශේෂයෙන් වැඩිපුර කතා කරන්නේ ආගමික තනතුරු පිළිබඳව. උසස් අධ්‍යාපනයේ රැකියාව ආගමික තනතුරු වගේ වචන කිප කරන විස්තර කරන්න යන්නේ. පොගල මම දැක්ක දැන් ওই සමහර කීපයක තියෙන ගැටලු තියෙන විස්තර කරන්න යනවා මාතෘකාවක්. මාතෘකාවක් කියලා කියන්නේ විස්තර කිරීමක් නෙවෙයි. හරි. ඊළඟට තමා මේ හලාවත රදගුරු පදවියක්. හලාවත රදගුරු පදවියක් ලැබුවලු. ඒ කියන්නේ හලාවත ප්‍රදේශයේ කොට්ටාසිර අදාළ රදගුරු අවබෝධේ? සුවිශේෂී ලක්ෂණ කියලා ගන්න බැරිද? සුවිශේෂී ලක්ෂණ කියලා ගන්න අපහසුයි වගේ මට දැනෙන්නේ පුතා මේකේ. මේකේ තියෙනවා එකක් උසස් අධ්‍යාපනය ගැන තියෙනවා. මේකේ තියෙනවා මේ ඡේදයේ ගුරුවරයෙක් විසින් සේවය කළා කියලා. ඊට පස්සේ ටික ඔක්කොම තියෙන්නේ මේ කියන්නේ ඡේදෙන් තුන් කාලක්ම තියෙන්නේ ආගමික තනතුරු. එයාගේ ආගමේ තනතුරු ටික යාගනිකු. විශේෂ මහලාවතර අතර අඩුම වශයෙන් ඔය අර දෙක නොලිවුවත් ආගමික තනතුරු කියන එකවත් පොඩ්ඩක් ලියන්න. එතකොට මේ බලන්න ඔය මම මේ 1936න් පස්සේ කියන කොටස ගත්තොත් මෙන්න මේ 1936න් පස්සේ කියන කොටස ගත්තොත් මෙතනින් මෙහා ගත්තොත් ඔක්කොම ආගමික තනතුරු ගැන තියෙන්නේ. එලා හලාවත රදගුරු පදවියක් ගත්තලු. හලාවත රදගුරු පදවියක් ගත්ත කියලා කියන්නේ හලාවත රදගුරු පදවිය කියලා කියන්නේ හලාවත ප්‍රදේශයේ රදගුරු තනතුරු. හලාවත ප්‍රධාන රදගුරු. ඒ වගේ. ඊළඟට අපි ගත්තොත් එීම ඉතින් එහාටත් තව තනතුරු අරන් තියෙනවා. ඊළඟට මෙතන ස්වර්ගස්ත කියලා වචනයක් තියෙනවා. මොකද්ද මෙතන ස්වර්ගස්ත කියන්නේ? නැසී ගිය. ඔව් නැසී කියන තබහා ප්‍රාප්ත වෙච්ච නැත්තම් මිය ගිය කියන අදහස. විශේෂයෙන්ම කතෝලික කෙනෙක් මිය ගියාම කියන්නේ මොකක් වුණා කියලාද? ස්වර්ගස්ත වුණා කියලා කතෝලිකව. කතෝලික කෙනෙක් මිය ගියාම සාමාන්‍ය කියන්නේ ස්වර්ගස්ත වුණා කියලා ඒකයි මේ කියන්නේ. හරිද? හරි. ඊට පස්සේ මීසමේ ප්‍රථම කිතුරු පූජකතුමා. මීසමේ කියන්නේ කියලා මොකද්ද? මීසමේ. පල්ලිය. හලාවත මීසමේ ප්‍රථම කිතුණු පූජකතුමා. ප්‍රදේශේ. ප්‍රදේශයේ. ප්‍රදේශේ. මොන ප්‍රදේශයේද? ප්‍රදේශයේ හරි පුතේ. මීසම් හලාවත ප්‍රදේශ. හලාවත ප්‍රදේශ. ඕ මේ ප්‍රදේශික වකින හරි ඒ අදහස හරි පුතේ මීසම කියලා කියන්නේ පුතේ ක්‍රිස්තියානි බල ප්‍රදේශයේ. මොකද්ද මීසම කියලා කියන්නේ? ක්‍රිස්තියානි බල ප්‍රදේශයේ තමයි මීසම කියලා කියන්නේ. ඒතකොට හලාවත ක්‍රිස්තියානි බල ප්‍රදේශයේ ප්‍රථම
කීතන පූජක වේලාවයි බවට පත්වීමත් මේකෙ තියෙන තවත් විශේෂ කාරණාවක් හරි මම වචන ටිකට යන්නේ ඊළඟට ආසන දෙව් මොකද ආසන දෙව් කියලා හලාවත ආසන දෙව් මැදුරේ ආසන දෙව් මැදුර කොට්ටාෂේ ආසන දෙව් මැදුරේ ඔය ආසනය කියන පුතේ අර අපි කියනවා කවුද මේ රාජගුරු කියලා ඉන්නනේ අපි කලින් කතා කරේ රජගුරු කියලා කියන්නේ අන්න උන් හරිද රාජගුරු කියන එකේ අනුපුතා ඒකේ ආසනේ ප්‍රධානියා ප්‍රධාන පල්ලියේ පිකනෝ මේ මොකද්ද මෙන්න මේ කියන මේ දියෝකීසියක කියලා අදහසක් කියන ඕගොල්ලෝ එච්චර ගන්න එපා. ඒකේ ප්‍රධානියා කියන අදහස මතක ආසන දෙව් මැදිරි ප්‍රධානියා කියන අදහස මතක තියාගෙන ඒ වගේම අභිෂේක ලැබුව කියලා කියන්නේ මොකද්ද පුතේ? අභිෂේක ලැබුණා කියන්නේ මොකද්ද? උසස් භාවයක් ලැබුවා. අභිෂේක ලැබුව කියලා කියන්නේ උසස් භාවයක් උසස් භාවයක් ලැබුවා. දැන් රජ කෙනෙක් නම් රජෙකු බවට පත්වීමේ උතුණ බැලදීමේ අභිෂේකයට තමයි අපි කියන්නේ අභිෂේක මංගල්‍ය කියලා. ඒක නෙතන් මෞලි මංගල්‍ය කියලාත් ඔකට කියනවා රජ කෙනෙක්ගේ අවස්ථාවකදී නම්. ඒ වගේම පුත අවසානයේ තියෙන විශ්‍රාම ලැබුවා කියලා. විශ්‍රාම ලැබනවා කියලා කියන්නේ ඔකේ රිටයර් වෙනවා කියලා නේද? went on pension කියලා කියන්නේ රිටයර් වෙනවා කියලා කියන්නේ. අන්න ඒක අවසන් ඒ කියන්නේ යාගේ කාලයේ අවුරුදු 75 වෙනකොට තමන්ගේ කාර්යභාරය අවසන් කරා කියන එක. ඊළඟ පුතා මෙන්න මේ චේතරය දුන්න මාතෘකාව කියන ටක් ගාලා අධ්‍යාපනික කටයුතු සඳහා දැක් වූ උනන්දුව. ඒක හොඳයි අදහස. ඔගොල්ලොත් මේ වගේද? බලන්න උන්වහන්සේ වගේ ඔගොල්ලෝගේ දිනචරියාව කොහොමද කියලා. ඈ? සූර්යකාන්ත මල ඔගොල්ලෝ දන්නව මොකද වෙන්නේ? සූර්යකාන්ත මල මොකද වෙන්නේ? ඉර හැරණ ඉර ඔ ඔ කුසල් මොකද වෙන්නේ සූර්යකාන්ත මල? ඒ කුසල් ඉර දින දින සූර්යකාන්ත මල හැරිලා තියෙනවා. හැරිලා තියෙනවා. බලන්න උන්වහන්සේත් එහෙමයි. උන්වහන්සේත් එහෙමයි. උන්වහන්සේ මොකද තත්ත්වේ? උන්වහන්සේ පොත්පත්වල පුදුම තරම් සමීපයි. ඔගොල්ලොත් එහෙම ඇති කියලා හිතනවා මම. නේද මං අද වෙලාව ගන්න ජීවන නැහැ මස්. චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ. ජීවන චරිතයක් කියන සුවිශේෂ ලක්ෂණ එකත් හොඳයි. නේද පොත ඒ පුතේ සාහිත්‍ය දෙක සේවය සාහිත්‍යයට කළ සේවය සාහිත්‍ය කළ සේවයට වඩා මෙතන තියෙන්නේ එයාගේ ජීවිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණ ටිකක් නේ විශේෂ මෙයා පොතපතර විශේෂ ලුම්කමක් දැක්ක ඔගොල්ලොත් ඒ බව එහෙම වෙන්නට ඕන හරිද අර විශේෂම අර සූර්යකාන්ත මල වගේ මේ සිහිරු හැරෙන හැරෙන පැත්තට එයා සූර්යකාන්ත මල හැරනවා වගේ මොහොතක් ලැබෙන හැම අවස්ථාවකම විවේකයක් ලැබෙන හැම අවස්ථාවකම පොතපත් කියවනවා කියන එක පුතා මෙන්න මෙතන වචනයක් තියෙනවා නැඹුරු වෙනවා කියලා. මොකද්ද පුතා නැඹුරු වෙනවා කියලා කියන්නේ? නැඹුරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඒකට යොමු වෙනවා. ඈ යොමු වෙනවා. අන්න හරි. යොමු වෙනවා. යොමු වෙනවා. ඒතර ඒ පොත්පත් කියවන එකට යොමු වීමත් එක්ක බලන්න සිංහල දැන් බලන්න ඕගොල්ලෝ මේ භාෂාවෙන් කියන්න පුළුවන්ද කියලා. සිංහල පාලි සංස්කෘත දෙමළ නේද සිංහල කියන්නේ පාලි කියලා කියන්නේ ලංකාවේ තියෙන මළ භාෂා දෙකක් ඒ කියන්නේ මොකද්ද පුතා මළ භාෂා දෙකක් කියලා කියන්නේ මළ භාෂා කියන්නේ මොනවද පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ නැති සාමාන්‍ය කෝ මැරිච්ච ඒවා ඒ කියන්නේ ජීවියක් නෑ අජීවි භාෂා දෙකක් තියෙනවා දැන් ලංකාවේ එකක් තමයි පාලි අනිත් එක තමයි සංස්කෘත පාලි සංස්කෘත දැන් දිනුල පාලි කතා කරනවද සංස්කෘත කතා කරනවද ඉගෙන ගන්නෙත් නැ නේද දිනුල නෑ සර් නෑ ඉගෙන ගන්නෙ නෑ ඒව පුත අජීවි භාෂා ඒ කියන්නේ මළ භාෂා කට්ටි තරහ ගියාම නම් පාලි වලින් අමතනවා ඒක තරහ ගියාම කතා කරන පාලි නෙමෙයි මේ කියන්නේ හොඳයි හරිද ඒ නිසා පාලි භාෂාව සංස්කෘත භාෂාව අපේ රටේ දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඒව මළ භාෂා. හැබැයි ජීව භාෂා දෙකක් අපේ රටේ තියෙනවා. අපිට මනංචි දෙකක් තමයි සිංහල අනිත් එක තමයි මොකක්ද? දෙමළ. සිංහලයි දෙමළයි අනිත් ජීව භාෂා දෙක දැනට ලංකාවේ තියෙන ප්‍රධාන ජීව භාෂා දෙකක්. ඊට අමතරව පිටින් අප භාෂා විතර ගත්තොත්.
ඔයි භාෂා හතරට අමතර බලන්න පුතා. අපරිධික භාෂාවන් ඉංග්‍රීසි, ග්‍රීක, ලතින්, ෆ්‍රන්ස්, පෘතුගීසි, ජර්මන්, ඕලන්ද. බලන්නකෝ ඔයාට මේ භාෂා වලින් කීයක් පුළුවන්? එකයි සර්. ඉංග්‍රීසි. එයාට පුළුවන් පුතා භාෂා මෙතන සඳහන් වෙන භාෂා 11ක්. ලංකාවේ හතරත් එක්ක භාෂා 11. දිනුලට භාෂා කියන්න පුළුවන් පුතා මේනකොට? ඒ දිනුල. දිනුල එකයි. එකයි. සමීරට කියන්න පුළුවන් පුතා? ආ කුසාලට භාෂා කියන්න පුළුවන්ද? දෙකයි සර්. ආ ප්‍රමුදිට නම් පුළුවන් දෙක තුනක් නේද? තුනක් පුළුවන්. වෙල්ඩා. දැන් බලන්න උන්වහන්සේ අපි ආදර්ශයට ගන්නවා. උන්වහන්සේට භාෂා 11. පෙරදිග භාෂා 4කුයි, අපරදිග භාෂා 7කුයි පුළුවන්. පෙරරත් 6ක් ඔගොල්ලෝ. ඔබද? ආ මුදිතට පුළුවන් භාෂා හතරක්. වෙල්ඩා. කැනු සේ වටාදේ. What they are? Ah? Enoshma Babuda? Kyan? බෞද්ධ ගාථා වල තියෙන මේ පාලියෙන් එහින පාලි පුළු. තව? ඔබලන්න මේ languages තුනක්වත් තවම වශයෙන් දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් අය. සිංහල කොහොමත් පුළුවන් සිංහලයට. අපතරව ඉංග්‍රීසි වැඩ කුල ඉංග්‍රීසි සමඩ ඉං එනෝස් පුළුවන්. තව අනිත් අයට මොකද ඇත්තේ? දැන් පුතා මේ චරිත අපිට හඳුන්ලා දෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. උන්වහන්සේගේ චරිතයෙන් අපි ගන්න ඕන අපේ ජීවිතේට තව එකක් තමයි, අපි විශේෂයෙන්ම අපේ රටේ ඉන්න අපි අපේ රටේ ප්‍රධාන භාෂාව ඇතුළු ප්‍රධාන භාෂා දෙක ඇතුළුව ඉංග්‍රීසි හෝ ඉංග්‍රීසිත් එක්ක තවත් භාෂාවක්. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාවත් එක්ක අපේ රටේ භාෂාවත් දෙකක් අපිට විවහාර කරන්න පුළුවන් වෙනට උන්වහන්සේ ඒවා තනියම ඉගෙනගෙන තියෙන. මේ කියන්නේ තනියම ඉගෙන තියෙන. ඒවත් විශේෂ මතක තියාගන්න. හරි මදේ. හසල කියලා කියනවා දැන් අර්ථය කියන්නේ හසල කියන වචනේ අර්ථය කියන එකක් කියලා හසල. හසල කියලා කියන්නේ හසල කියලා ගැන පුතේ ඒක ගොඩක් දන්න මනාලිස දන්න අන්න හරි මනාලිස දැනගත් මනාලිස දත් මනාලිස දන්න මේචර්ට් කියලා කියන්නේ අන්න ඒක ප්‍රඥේකු කියලා කියන්නේ කාටද පුතා ප්‍රඥේක් ප්‍රඥාවත් ප්‍රඥාවන්තේ පඬිවරයෙක් උගතෙක් බුද්ධිමතෙක් කියන එක නේද ඈ අපි කියනවා ලර්න් පර්සන් එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් පර්සන් අන්න ඒ වගේ intelligent person කියලා we can say the intelligent person ඊළඟට භාෂා ඥානෙ ඒක ලේසියෙන්නේ භාෂා ඥානෙ කියලා කියන්නේ භාෂා පිළිබඳ දැනුම භාෂා පිළිබඳ දැනුම භාෂා පිළිබඳ දැනුමට භාෂා පිළිබඳ දැනුමට කියන භාෂා ඥානෙ කියලා ඒ වගේම රුකුලක් කියලා කියන්නේ මොකද්ද පුතා උදව්වක් උදව්වක් නේද help එකක් නැත්නම් support එකක් help එකක් support එකක් ඉතින් ඒ වගේම බලන්න සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය ඉතිහාසය පුරාවිද්‍යා තර්ක ශාස්ත්‍ර සංගීතය විශේෂේෂ්ඨ විශේෂේෂ්ඨ කියන්නේ යම් යම් ශේෂ් යම් ආංශයන් පිළිබඳ තියෙන විශාල දැනුමක් කියන යම් ආංශයන් පිළිබඳ තියෙන ලොකු පරාසයක් කියන ශේෂ්ත්‍රය කියන අවසාන වශයෙන් ඒ කියන තියෙන නිම්වලලු කියලා නිම්වලලු කියන්නේ මොකක්ද පුතා නිම්වලල් නිම්වලලු කියලා කියන්නේ පුළුල් සීමාවක් කියන එක නිම්වලලු කියලා කියන්නේ පුතා පුළුල් සීමාවක් කියන එක නිම්වලලු කියලා කියන්නේ පුළුල් සීමාවක් කියන එක හරි පුතේ ඊළඟ ඡේදය ඔයගොල්ලෝ දුන්න මාතෘකා කියන මේකට ලියපුවයි රචිත ගණිත සහ සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධිය පිරිනැමි එතුමා කළ සාහිත්‍ය මෙහෙවර
ඒක ටිකක් හොඳයි. සාහිත්‍ය මේවර හා ලැබූ සම්මාන වගේ ගන්නත් පුළුවන්. වැඩිපුර තියෙන්නේ මේකේ සාහිත්‍ය මෙහෙවර ගැන. සාහිත්‍ය මෙහෙවර ගැන. සාහිත්‍ය මෙහෙවර කියලා ලිවුවනම් ඇති. ඕන්නම් තව පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. හැබැයි සාහිත්‍ය මෙහෙවර කියන වචනේවත් තියෙනවා. සාහිත්‍ය කියන වචනේ තියෙනවා. සාහිත්‍ය මෙහෙවර. හරි බලමු අපි. අවදියේ, අවදියේ කියලා කියන කාලේ බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍ය කියන්නේ කොහෙද පුතා? දැන් නම් බ්‍රිතාන්‍ය කියන්නේ ඉස්සර අපි දැන් දැන් කියන්නේ බ්‍රිතාන්‍ය. එංගලන්තේ. එංගලාත නේද? බ්‍රිටිෂ් කියලා කියන්නේ එංගලාතේ. ඔයා එංගලන්තේ. එංගලාතේ. ඊළඟට පුතා මෙතන තියෙනවා සංස්කෘතිය කියලා වචනයක්. සංස්කෘතිය මොකද්ද පුතා? සංස්කෘතිය කියන්නේ සංස්කෘතිය කියන පොතේ කල්චර් එක. ඒ කියන්නේ හැදියාව. සංස්කෘතිය නැත්තම් කල්චර් එක කොහොමද නිර්මාණය වෙන්නේ, ක්‍රියේට් වෙන්නේ? සංස්කෘතියක් අන්න හරි ආගමෙන් නිර්මාණය වෙනවා, භාෂාවෙන් නිර්මාණය වෙනවා. ආගම භාෂාව මත පදනම් වෙච්ච කල්චර් එකක් තමයි අපි කියන්නේ මේ සංස්කෘතිය කියලා කියන්නේ. ආගම භාෂාව මත පදනම් වෙච්ච ඊළාට ආගම භාෂාව ඊළඟට අපි සමහර අපි ගත්තොත් එහෙම තමයි ඒක පරිසරයත් වෙන්න පුළුවන්. ආගම භාෂාව පරිසරය ඊළාට තමන්ගේ ජීවන වෘත්තිය ඒ වගේ දේවල් වලින් ක්‍රමානුකූල සැකසිච්ච එකට අපි කියනවා සංස්කෘතියක් කියලා. ඔන්න අපු කියනවා ආගම භාෂාව ජීවන පරිසරය නැත්නම් අපි කියනවා මේ වෘත්තිය ජීවන වෘත්තිය ඒ වගේ දේවල් මත ගොඩනැගිලා තියෙන හැදියාවට කියනවා මොකක් කියලාද සංස්කෘතිය නැත්නම් අපි කියනවා කල්චර් කියලා. අපි කියන්නේ in English culture culture කියලා කියන්න පුළුවන්. ඒ වගේම පුතා මේ මෙතන කියනම සාහිත්‍ය නිර්මාණ පිළිබඳව කතා කරන්න ඊළඟ වචනේ තියෙනවා අපිට කෞතුකාගාරය කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්න විස්තර කරන්න දෙයක් නැහැ. කෞතුකාගාරයක් කියලා කියන්නේ අපි දන්නවා පැරණි නැත්නම් දුර්ලභ වූ බඩු බහන්ඩ සුරක්ෂිත කරලා තියෙන එක. what the english meaning museum Wow, museum. Wow, we can say the museum. Museum. හරි. එතකොට මහනුවර යුගයට අයත් වෙලා තියෙන මග සලකුණ. පුතා මේ මග සලකුණ කියන්නේ පුතේ පොතක්. භාව ග්‍රන්ථයක්. මේකේ විස්තරය අපි ගත්තොත් මේකේ තියෙනවා පුතා කවි 203ක්. කීයක් තියෙනවද? කවි 203ක්. කවි 203ක් තියෙනවා මේ පොතේ. මේක පුතා මේ මේක සඳහන් වෙන්නේ ඔය බදුල්ල පැත්තේ ඉඳලා මහනුවර දළදා වන්දනාවට එන මග විස්තු මග විස්තර. බදුල්ලේ ඉඳලා දළදා මාලිගාවට නැත්නම් මහනුවරට එන වන්දනාවට එන මාර්ග විස්තර පිළිබඳ කවි ටිකක් තමයි මේක තියෙන්නේ. මේක ලිව්වේ කවුද කියලා සඳහන් වෙන්නේ නැහැ. කොමනොත් හොඳ දැනුමක් තියෙන හොඳ කාව්‍යමය චිත්තයක් සිතක් තියෙන කෙනෙක් රචනා කරන බව තමයි මේකෙන් අපිට කියව ගන්න වෙන්නේ. හරි අපි ඊළඟට යනවා ඊළඟ වචනයට. සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය. සිංහල ක්‍රිස්තියානි සාහිත්‍ය වංශය. සාහිත්‍ය වංශය කියලා කියන්නේ සාහිත්‍ය ඉතිහාසය. සාහිත්‍ය ඉතිහාස කතාවට තමයි සාහිත්‍ය වංශය කියලා කියන්නේ. එහෙනම් සිංහල ක්‍රිස්තියානු ක්‍රිස්තියානි සාහිත්‍ය කතාවේ ඉතිහාසය. නැත්නම් ඉතිහාස සාහිත්‍ය කතාව. නේද? History of literature කියලා ගන්න පුළුවන් අපිට. History of literature සාහිත්‍ය වංශය කියලා කියන්නේ History of literature. ඒක තමයි මේකේ අදහස. ඊළඟ සිරලක මරිය බැතිය. ඒ මොකද්ද පුතේ? මරිය බැතිය කියන්නේ මොකද්ද පුතා? ශ්‍රී ලංකාවේ මේ මරියතුමිය ගැන තියෙන භක්තිය. හරියට හරි. නේද? ඔන්න මතකෙට එනවා පුතේ තියෙනවා. සිරලක මරිය බැතිය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ මරියා කියන්නේ කාටද පුතා? මරියතුමිය. කවුද? මරියතුමිය. කවුද? ජේසුතුමාගේ මේරි. ඔව් ජේසුතුමාගේ අම්මා මරියතුමිය. එතුමිය පිළිබඳ භක්තිය කියන එක තමයි මේකෙන් සිරලක මරියතුමිය බැතිය කියලා කියන්නේ. මහනුවර ගිවිසුම ඔයගොල්ලෝ අහලා තියෙනවා. මොකද්ද පුතා මහනුවර ගිවිසුමට සාමාන්‍ය විවහාර කරන්නේ මොකද්ද? උඩරට ගිවිසුම. අන්න හරි. ප්‍රසිද්ධ ඇග්‍රීමන්ට් එක නේද? ආප්කන්ට්‍රීනේ උඩරට ගිවිසුම. උඩරට ගිවිසුම. කවද්ද කොයි අවුරුද්දද ඔක අත්සන් කරන්නේ පුතා? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. 1815. 1815 මාර්තු කවද්ද?
මාර්තු දෙක. දෙකදා මාර්තු 2000 තමයි මේක අස්සම් කරන්නේ. එතකොට පුතා ඇයි ගිවිසුමකට යන්නේ? කවුද මේ ගිවිසුමට යන්නේ? ඉංග්‍රීසි සිංහ රජුරෝ. ෂුවර්ද රජතුමාද? ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉංග්‍රීසීන් සහ උඩරට පාලකයෝ. ඉතින් ගිවිසුමකට යන්නේ ඇයි පුතා? ඉංග්‍රීසි තිබ්බානේ පයිලෙත්තු තමන්ගේ යුද ශක්තිය පාවිච්චි කරලා ගල් ගන්න. ඇයි අල්ලගත්තේ නැත්තේ? ඉතිහාසය ඉගෙන ගන්න ඕගොල්ලෝ දන්නවා උඩරට එහෙම අල්ලගන්න කිසිම ජාතියකට බැරි වුණා. වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග නේද ආදී දුර්ග අමාරු තත්ත්වයන් නිසා උඩට අල්ලගන්න බැරි වුණා. පෘතුගීසීන් ට්‍රයි කරා බැරි වුණා. ලන්දේසීන් උත්සාහ කළා බැරි වුණා. ඉංග්‍රීසීන් උත්සාහ කළා ඒත් බැරි වුණා. ඊළඟට පුතා උඩරට තිබ්බ අසමගිය සිංහල පාලකයන්ට තිබ්බ අසමගිය නිසා මොකක්ද කළේ? අන්න පෘතුගීසි ඉංග්‍රීසින් එක්ක ගිවිසුමක් අත්සන් කරා 1815. ඔගොල්ලෝ දන්නවා 1796 තමයි ලංකාවට එන්නේ කවුද? කවුද එන්නේ 1796 ලංකාවට එන්නේ කවුද? යුරෝප ජාති. කවුද? ඉංග්‍රීසි. ඉංග්‍රීසි ඉංග්‍රීසි ඉස්සෙල්ලම යුරෝපේ එන ජාතිය කවුද? පෘතුගීසි ඉන්නේ. මම මේ කලින් කියද පෘතුගීසීන් එන්නේ මොනවා අවුරුද්දේද? 1505 පෘතුගීසීන් එනවා ලංකාවට නේද? ලොරෙන්සෝ දල්මේදා කොලොන්තොට යහපන්න කියලා අපි කියන ගීතයක් තියෙනවා නේද? පෘතුගීසි කාර්යය රටවල් අල්ලන්න සූර්යා ගීතේ මහා නේද? ඔය බයිල එහෙම ඉන්නේ කට්ටියත් එක්කනේ. ඊළඟ ලන්දේසින් එන්නේ මොන අවුරුද්දේද? 1656 නැත්තම් 8 දෙකින් එකක් ගන්න. 6 තමයි ඉස්සෙල්ලම එන්නේ. අල්ලාගෙන ඉමාරම කරේ 58. එනේ ඉස්සෙල්ලම එන කියලා මේ ආරම්භයේ දින 56. ඊළාට ඉංග්‍රීසින් එනවා 1796. 1796 පෙඩ්‍රික් නෝත්ගේ පාලනයකත්ව මේක ස්ථාපිත කරන මේක 1896 ඉඳලා 1815 වෙනකන් ඉංග්‍රීසින් උත්සාහ කරනවා මොකක් කරන්න? යුද ශක්තිය පාවිච්චි කරලා අවුඩරට අල්ලගන්න බෑ. වන දුර්ග වනාන්තරයෙන් වට වෙලා, ගිරි දුර්ග කඳු වලින් වට වෙලා, ජල දුර්ග ඇල මාර්ග ගංගා වලින් වට වෙලා අනේ උඩරට යන්න බෑ. කල්පනා කරා හරියන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපේ යුද සෙබළුන්ගේ ගරිල්ලා උපක්‍රම හැංගිලි දාලා පහර දෙනවා නේද? කඳු මුදුන් වල මහා ගල් රඳවල තියලා, මහා දිග කොට රඳවල තියලා පහලින් උඩට ගල එනකොට ඒව පල්ලෙහාට පෙල්ලනවා. යුද උපක්‍රම නිසා ළඟා වෙන්න බැරි වුණා. ඒක එකක්. අනිත් එක උඩරට පලා තිබුණු ආහාර සුරක්ෂිත භාවයත් තවත් හේතුවක් බඩපත් වෙලා තිබුණා. ඒ නිසා උඩරට ගිවිසුමකින් හැර අපේ ලංකාව මුළු ලංකාවම කිසිම ජාතියකට යුද්ධෙන් නම් අල්ලන්න අවකාශ නැත්නම් හැකියාව ලැබිලා නැහැ. ඒකත් අපි දැනුමට සාමාන්‍ය එකතු කරගන්න. උඩරට ගිවිසුම කියලා ගන්න එහෙනම් 1815 ඉංග්‍රීසින් සහ උඩරට සිංහල පාලකයන් අතර රටේ පාලනය සම්බන්ධයෙන් අත්සන් කරන ගිවිසුමක් බව මතක තියාගන්නට අවශ්‍යයි. ඊළඟට පුතා මෙතන තියෙනවා මේ ගිවිසුමෙන් පස්සේ පෘතුගීසි සමය. පෘතුගීසි සමය කියලා කියන්නේ පෘතුගීසිගේ කාලේ දැන් අපි කතා කරා. පෘතුගීසි පෘතුගීසීන් ආවේ කීයද කියලා අපි කිව්වේ දැන්? 1505 ආව කියලා අපි කිව්වේ. ඊළඟට පුතා මෙතන ඕලන්ද සමයට මම වෙන වචනයක් කිව්වේ. මොකද්ද ඕලන්ද කියලා කියන්නේ? ලන්දේසීන්. ඔය ගාල්ලේ ආවම අපි ගාල්ලේ මේ තියෙනවා මේ ඕලන්ද බලකොටුව, ලන්දේසි බලකොටුව. ඕලන්ද ඕලන්ද කියලා කියන්නේ ලන්දේසීන් කියන්නේ. ඒක තමයි. එතකොට ඒකේ 1658 ඉඳලා 1796 වෙනකම් පාලන බලය දැරූ පිරිසක් බවට ඔවුන් විශේෂයෙන්පත් වෙනවා 56 ආවට. හරි. ඊළඟට අපි එතනින් අවසන් කරන විදිහේදී සාහිත්‍ය චක්‍රවර්ති කියලා කියන පුතේ සාහිත්‍යයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන සම්මානලාභී කියන එක තමයි සාහිත්‍ය චක්‍රවර්ති සම්මානය කියලා කියන්නේ.
ඊළඟට අපි මම කරමු සමකාල මේ ඡේදය ඔයගොල්ලෝ ගත්ත මාතෘකාව මොකක්ද? ජාතියට කළ මෙහෙවර. ජාතියට කළ මෙහෙවර. ජාතික මෙහෙවර. ජාතික මෙහෙවර එක හොඳයි පොතේ තියෙනවා මේ ඡේදෙම තියෙන මාතෘකාව අරගෙන තියෙනවා ජාතික මෙහෙවර කියන එක ගැටලුවක් නේ. ඒක හොඳයි පොතේ. හරි. පුතා ප්‍රවීණ කියන වචනේ අර්ථය කියන එකක් ගාලා ප්‍රවීණ කියන වචනේ අර්ථය කියන්න. දක්ෂතා දක්ෂ කියන එක ප්‍රවීණ කියලා ගන්නෙ. ප්‍රවීණ කියන්නේ කුසල් දක්ෂ කියන එක දක්ෂ. ප්‍රවීණ කියන්නේ නිපුණ. දක්ෂ කියන. ආ. ඊළඟට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උත්තර සභාව. ආ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උත්තර සභාව. විශ්වවිද්‍යාලවල තියෙනවා පුතා සභාවක්. ඒ අය ඒකේ සාකච්ඡා කළා තමයි අවසාන තීන්දු ගන්න. ඒතර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කියන්නේ පෙරනිම විශ්වවිද්‍යාල ලංකාව මිදිවිච්ච ඒකේ උත්තර සභාව කියලා ගන්න. මේ විශ්වවිද්‍යාලයේ තීන්දු තීරණ ගන්න රැස් වෙන මහා සභාවට තමයි උත්තර සභාව කියලා. අපි දැන් කියනවා සෙනාත් එක් කියලා. සනාතන සභාව කියලා කියන්නේ අන්න ඒක. සර් ඔය ඡේදෙ මේ සාරාංශي පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ආ මේ ඡේද සාරාංශය. මොකද මන්ද අපි කිව්වේ? ජාතික මෙහෙවර. ජාතික මෙහෙවර. ජාතික මෙහෙවර. ජාතිය වෙනුවෙන් කළ මෙහෙය. එතකොට අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උත්තර සභාව, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය, රාජ්‍ය ලේඛනාගාර මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, රාජකීය ආසියාතික සංගම ආදී සංගම් වල වැදගත් මණ්ඩලවල ආයතන උපදේශකවරයෙක් සහ සභිකේ. කාටද පුතා සභිකේ කියන්නේ? සභිකේ කියන්නේ කාටද පුතා? සමාජිකයෙක්. සාමාජිකයා කියන එක සභිකයා කියලා කියන්නේ සාමාජිකයේ සාමාජික මෙම්බර් කෙනෙක්. මෙම්බර් කෙනෙක්. ඒ වගේම පුතා මෙතන තියෙනවා රාජකීය ආසියාතික සංගමය කියලා එකක්. මම හයිලයිට් කරලා ටිකක් ඉච්චර ලොකු අදහසක් ගන්න යන්න එපා. විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව පිහිටුවාගත්තු සංගමයක් තමයි රාජකීය ආසියාතික සංගමය කියලා කියන්නේ. අවසාන වචනේ ඡේදේ භාග්ය. භාග්ය කියලා කියන්නේ පුතා වාසනාව. වාසනාව. භාග්ය කියලා කියන්නේ වාසනාව කියන එක. යම් ඊළඟ ඡේදෙට. ඊළඟ ඡේදය ගත්තොත් අපි ආගමික සහජීවනය. ආගම් වල පොදු ගුණ සාකච්ඡාව. ආගමික සේවය. මට හිතන මෙන්න මේ වචනේ හොඳයි මෙතෙන්ට කියලා. ඔගොල්ලෝ ලියපු එකක් තියෙනවද? ආගමික සහජීවනය. එතකොට සංකල්පය කියන වචනේ අර්ථය කියන පුතටක් ගාලා සංකල්පය කන්සෙප්ට් නැත්නම් අයිඩියා අදහස. අදහස් අන්න හරි. අදහස් සංකල්පය කියන අදහස නැත්නම් සිතුවිල්ල. සිතුවිලි වලටත් කියන සංකල්ප කියන. ඊළඟට හරයන්ට කියලා කියන්නේ හරයන්. වැලියුස් හරයන්. අරුත. වැලියුස් කියලත් අපි කියන වැලියු කියලා කියන්නේ වටිනාකම්. වටිනාකම් හරයන්ට කියලා කියන වටිනාකම්. සංස්කෘතික වටිනාකම් වලට ගරු කළා. සංස්කෘතික වටිනාකම් වලට ගරු කරා. ඒ වගේම තමයි වියත්. වියත් කියලා කියන්නේ අපි ලර්න් කියලා කියන්නේ දක්ෂ. උගත් කියන එක ගන්න. හරි. උගත්. උගත් නැත්නම් දක්ෂ. එරුඩයිට් කියලා කියන්නේ අන්න ඒක. හරි. ඒ ඡේදය තියෙයි. ඊළඟ ඡේදය අනික මම කරලා. මේ ඡේදය මොකද කියන්නේ? සිංහල භාෂාවට හා සංස්කෘතිය වෙනුවෙන් කර මෙහෙම අභිෂේක උත්සවය. ඒකට වෙනස් අදහස්. භාෂාවට හා සංස්කෘතියට කර මෙහෙවර. සංස්කෘතික මෙහෙවර. ඒක හොඳයි. සංස්කෘතික මෙහෙවර. සංස්කෘතික මෙහෙවර. ඒක හොඳයි. සංස්කෘතික කර මෙහෙය. සංස්කෘතික මෙහෙවර. විශේෂ මේ ඡේදය කතා කරන්නේ සංස්කෘතිය සඳහා කර මෙහෙය. හරි. බලන්න පළවෙනි වචනේ පුතා කසාවතින්. කසාවතින් කියන්නේ මොකද්ද? සිවුරෙන්. ඔව් සිවුරෙන්. සිවුරු ඇඳුමෙන් කියන එක. භික්ෂුනාසය කසාවතින් බැබළුණු.
කහපාට සිවුරෙන් බැබළුණු කියන එක. කහ සිවුරෙන් බැබළුණු. ජාතික අභිමානය කියන්නේ මොකද්ද පුතා? ජාතිය පිළිබඳව තියෙන ජාතික ආඩම්බරය. අභිමානය, ආඩම්බරකම. ජාතිය පිළිබඳව තියෙන ආඩම්බරය. අභිමානය, ඩිග්නිටි, අභිමානය. ඒ වගේම පුතා පුරෝගාමී කියලා කියන දාපි දාන්න එක ලේසි. පුරෝගාමී කියන්නේ අන්න හරි, මූලිකව කියන එක. මූලික වූ කෙනා, මූලිකව කටයුතු කරන කෙනා. හරිද? තව වචනයක් තියෙන මෙතන. සංකේතය කියලා කියන්නේ මොකක්ද? සංකේතවත් කරනවා කියලා කියන්නේ මොකක්ද? සංකේතවත් කරනවා, සලකුණු කරනයි. සලකුණු කරනවා නේද? සිම්බල් නේද? සයින් කරනවා කියලා කියන්නේ අන්න එක. හරි. රදගුරු ලාංඡනය. රදගුරු ලාංඡනය කියන්නේ රදගුරු ලකුණ. රදගුරු ලකුණ කියන එක කුරුසයක් කියන එක ඔයගොල්ලෝ දන්නව, විස්තර කරන දෙයක්වත් නැහැ. ඔය ක්‍රිස්තියානි ආගමේ සුද්ධ වූ සලකුණට තමයි ඔය කුරුසය කියලා කියන්නේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ අර කුරුසයක නැත්තම් හතිරයක වගේ එක තියලා එන ගහලා මරණයට පත් කර බව තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඒකම ඔවුන්ගේ මේ ක්‍රොස් එක ඔවුන්ගේ ප්‍රධාන ආගමික සංකේතය බවට පත් වෙලා කියන එක තමයි මේකෙන් මේ තව තවදුරටත් විස්තර කරලා අදහසක් විදිහටම ගන්න. හරි, ඊළඟට අපි ගමු ඊළඟට. සංකලනයක්. සංකලනය කියන එකේ මොකද සංකලනයක් කියලා කියන්නේ? එකතුවක්. එකතුවක්, මනා. ඔව්, සංකලනය කියලා කිව්වොත් හොඳ වචනයක්. දැන් කවුරු හරි කිව්වා මනා එකතුවක් කියලා. ඔව්, සංකලනය කියන්නේ මනා එකතුවක් කියන්නේ. කලණය කියලා කියන්නේ එකතු කරනවා. සංකලනයක් කියලා කියන්නේ මනා වූ එකතුව නේද? මික්ස්චර් කියලා කියන්නේ අපි මික්ස් කරනවා. වෙල් මික්ස්චර් අන්න ඒ වගේ එකක්. හරි, ඊළඟට ඊළඟ ඡේදය. තව පොඩ්ඩක් ඉතින් අපි එකක් ඉවර කරමු. ඊළඟ ඡේදය මොකද කියන්නේ? සංස්කෘතික අංග. සංස්කෘතික ලක්ෂණ. සංස්කෘතික අපවාද. මාරු කිරීම. මෙන්න මේ ටික ඔයාට ගන්න වෙන මේ අදහස ගත්තනම් හොඳයි. මොකක්ද? කතෝලික සංස්කෘතිය තුළ දේශීය සංස්කෘතියේ ලක්ෂණ ඉස්මතු කිරීම. ඔබලා දන්නවා මේ සිංහල අපේ ක්‍රමේ ජයමංගල ගාත ගායනා කරනවා නේද? ඊළඟට මඟුල් පෝරු හදනවා. ඒවා අන්න කතෝලික සංස්කෘතියට ගැලපෙන, ආගමික සංස්කෘතියට ගැලපෙන විදිහට හදාගන්න එක තමයි මේක කරන්නේ. ඒ වගේම ගොක් රෑන් පුන්කලස් මගුල් බෙර චාරිත්‍රාණු ගුල පොල් තෙල් පහන් දැල්වීම උඩට පහත නැටුමන් සංස්කෘතික අංග කතෝලික උත්සව සභාවන් නියදා ගන්නා ආකාරයද දක්ල මේ සඳහා අන්න සංස්කෘතික කතෝලික සංස්කෘතිය තුළ දේශීය සංස්කෘති ලක්ෂණ ඉස්මතු කරනවා. දේශීය සංස්කෘතික ලක්ෂණ තමයි ජයමංගල ගාථ ගායනා කරන විවාහයකදී මගුල් පෝරුව පාවිච්චි කරනවා. ඒ වගේම ගොක් රෑන් පුන්කලස් මගුල් බෙර චාරිත්‍රාණු ගුල පොල් තෙල් පහන් දැල්වීම උඩට නැටුම් ආදී සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම ඒවා දේශීය සංස්කෘතික ලක්ෂණ. ඒවා අන්න කතෝලික සංස්කෘතික තුන කතෝලික අපේ රට අප එක. අපි යන ඊළඟ ඡේදෙට. ඊළඟ ඡේදෙ මොකද කියන්නේ? මේ කලිනු ලිව්වා පදවිතානාන්තර. හ්ම්, පදවිතානාන්තර පිළිබඳ තොරතුරු. පදවිතාන උදාහරණය. උදාාර ගුණය. තව සමාජ මෙහෙවර කියලා ගන්න පුළුවන් කලින් ලියපු එකම. සමාජයට කරපු මෙහෙවර මේ තියෙන්නේ. සමාජ වෙනුවෙන් දරපු මෙහෙවර, සමාජ වෙනුවෙන් කරපු කාර්යභාරය, සමාජ මෙහෙවර. තවදුරටත් සමාජ මෙහෙවර තමයි තියෙන්නේ. හරි, මානව දයාව පිරිපුන් කියලා කියන්නේ මොකද්ද පුතා? මානව දයාව කියලා කියන්නේ මොකද්ද? මොකද සර් එක කිව්ව මේකෙන් අපි කිව්වේ සමාජ මෙහෙවර කියලා කිව්වේ. සමාජ මෙහෙවර. සමාජ මෙහෙවර. සමාජ මෙහෙවර. එතකොට මේක අපි ගත්තොත් මානව දයාව කියලා කියන්නේ පුතේ මිනිසුන් කෙරෙහි ඇති කර තියෙන අනුකම්පාව. පිරිපුන් කියලා කියන්නේ යුත් සම්පූර්ණ වුණු. ඒ වගේම සත්කාරය කියලා කියන්නේ සත්කාර කියලා කියන්නේ මේ
හොඳ කටයුත්ත කියන එක. සත්කාර කියලා කියන්නේ හොඳ කටයුත්ත. අපි එහෙම නැත්තම් කියනවා මේ අපි කියේම නැත්තම් කියනවා good good action. good action කියලා අපි කියන්නේ. we can say the good action නැත්නම් good action සත්කාරය same that. එතකොට අපි ගත්තොත් අවු කියන්නේ තව තියෙන මහලු නිවාසයක ගන්න දෙයක් එක සතුටු සීන්. හරි ඒ චේදි හරි. ඉතින් අපි අවසන් කරනවා මෙතනින්. මොකද කියන්නේ මේකට පොඩි කාරණාවක් කියලා අවසන් කරමු. ආ ජීවිතයේ සැදෑ සම ජීවිතයේ සැදෑ සමය ඒක හොඳම හොඳ මාතෘකාව අප තමයි තියෙන්නේ ජීවිතයේ සැදෑ සමය ඒක හොඳයි ජීවිතයේ සැදෑ සමය ජීවිතයේ සැදෑ සමය හරි අපි බලන්න මේක තියෙනවා අපතේ පණ්ඩි පණ්ඩි දෙක කියලා පණ්ඩි දෙක කියන කාටද කලින් කතා කරා උගතේ උගතේ බුදු සව්වන් කියන කාටද පුතා බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් අග්‍රශ්‍රාවකයන්ම නෙවෙයි අග බුදුහාමුදුරුවෝගේම තමයි නමුත් අග්‍රශ්‍රාවක නෙවෙයි භික්ෂූන් වහන්සේලා අන්නාරේ බුදු මගේ ගමන් කරන භික්ෂුන් වහන්සේලා තමයි බුදු සව්වන් කියලා කියන්නේ. බුදු මගේ ගමන් කර නේද? බුදු මගේ ගමන් කර බුදුන් වහන්සේගේ දේශනා මගේ ගමන් කරන ශ්‍රාවක නැත්නම් හාමුදුරන් වහන්සේලා. ඕන ශ්‍රාවක කියලා ගන්නත් පුළුවන් බුදු සව්වන්. තවුසෙකි තවුසෙක් කියලා කියන කාටද? තපස් රකින්න තපස් පුද්ගලයා රකින්න කෙනෙක්, තපස් රකින්න කෙනෙක්. කිරුල කියන්නේ මොකද්ද පුතා? කිරුල. ත්‍යාගයට ආ? ඔටුන්න ඔටුන්න. ඔටුන්න කිරුල කියලා කියන්නේ ඔටුන්න කියන එක. කිරුල කියලා කියන්නේ ඔටුන්න කියන එක. දැන් බලන්න පුතේ මෙන්න මෙතන තියෙනවා මේ අරුත් පැහැදිලි කිරීම. ඒ ටික අපි කතා කර ටිකක් තමයි ඔගොල්ලෝ නැවත මේක පොඩ්ඩක් කියවගෙන මන් දුන්නු වචන ටිකකට අමතරව. ඒ වගේම අපි ගත්තොත් එහෙම මේකේ අභ්‍යාස ටික කරලා තියන්න. අභ්‍යාස ටික කරලා තියන්න ඔබදී ඒ කවිය මේ පාඩම් කරන්න ඕනේද? මේ උඩ කවියද? ඔව්. ඔව් මේ හදිස්සිය කරන්න එපා පුතේ අපි ඒක මම පසුව කියන්නම් පාඩම් කරන්න කොටස මම එනකොට එකයි කියන්න පාඩම් ඔව් ඒක පාඩම් කරන්න ඕනේ දැන් මම කියන්නම් පසුව පාඩම් කරන්න ඕනේ ලාවට ප්‍රශ්නෙට උත්තර ලියන්න පුතා ඔයගොල්ලෝ දන්න උත්තර ලියන ක්‍රමයේ භාෂා දෙනු එතකොට මහත් උලක් වූයේ කුමක් සඳහාද කියලා ප්‍රශ්නේ තියෙනවා උත්තරය ඔයගොල්ලෝ ලියන විදිහ දන්නෝ භාෂා දෙනු එතකොට මහත් උලක් වූයේ මෙන්න මේ කාර්ය සඳහා කියලා ඔයගොල්ලෝ ලියන්න. මේ ටික ලියන්න දන්නේ නැසම මම ඔකාව කතා කරමින් ඉන්නේ නැහැ මේ වෙලාවේ. හරිද? හරි. ඊළඟට පුතා අපේ අවසාන පාඩම දැන් මේක කතා කරන්න නැහැ මම. නමුත් අපි ගත්තොත් අපිට තව ව්‍යාකරණ මාතෘකා දෙකක් ඉතුරු වුණා මේකේ. ව්‍යාකරණ ප්‍රධාන මාතෘකා දෙකක් අපි ලියලා තියෙන මේ ව්‍යාකරණ මාතෘකාව. ඒක අපි එනසති කතා කරන ව්‍යාකරණ මාතෘකා දෙකයි මේකයි. ඒ තමයි කතා බාට සම්මයක් කියන මාතෘකාවත් අපිට කතා කරන්න තියෙනවා. ඔයාගේ පළමු වහාරේ විභාග මේකේ ආවොත් ඔයාලා විභාගෙට ඉන්නේ මෙන්න මෙච්චරයි. එක්ක සංවාදයක් ගොඩනගන්න එනවා. තමාර අයට තියෙනවා. එහෙම නැත්නම් මේකේ ඉන්නේ අවස්ථා සම්බන්ධයෙන් ජාතික කියන්නේ පළාත් විභාගය ආවොත් ඉන්නේ අවස්ථා සම්බන්ධයෙන්. පොදු ප්‍රශ්න පත්‍ර විභාගය ආවොත් අවස්ථා සම්බන්ධයෙන් ඉන්නේ. නැත්නම් පාසලෙන් හදන පේපර් එකේ ආවොත් මේක කතා කළා නම් දැම්මිට මේ වෙනකොට තියෙන පාසලේ. එහෙනම් ඔයාට මේකෙන් බොහෝ වෙලාවට බොහොම සරල දිවසක් ගොඩනගන්න එන්න වෙන්න පුළුවන්. දිවසක් ගොඩනගනකොට අපි මතක තියාගන්න කාරණාවක් තියෙනවා. ඒ දිවස ඇතුලේ අපෙන් බලාපොරොත්තු වෙනවා සුහදශීලීත්වය. දිවස ඇතුලේ ප්‍රබුද්ධිත බලාපොරොත්තු වෙනවා සුහදශීලීත්වය. ඒතර ඔයා අවසර ගන්න විදිය දිවස ඇතුලේ කොහොමද අපි කෙනෙක් එක්ක සම්බන්ධල අවසර ගන්නෙ? එයා ඒ අවසර ලබා දෙන කෙනා කොහොමද එතෙන්ද ප්‍රතිචාර දක්වන්නේ? මේ දවස් තුනෙන් ඔගොල්ලෝ හතරෙන් ඔගොල්ලෝ එකක් ඒක මතක තියාගන්න ඒ ඉගෙනීම තියාගන්න ඕන. අනිත් එක ඔයා අනිවාර්යෙන්ම මේකෙන් ඊළඟ කාරණාව තමයි මතක තියාගන්න ඕන දිවස් කවුද කිව්වේ කාටද කිව්වේ කියන එක. මේ විභාගෙට එන්න දෙන්නේ නෙවෙයි නමුත් ඊළඟ විභාග වලට ඔයාට එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම මම ඔබගේ අද දවසේ වැඩ ටික අවසන් කරනවා. ඔයාගේ පළමු වාරයේ ඔයාගේ පාසලේ පේපර් එක හදන්නේ සාමාන්‍ය පේපර් එක එන්න පුළුවන් ප්‍රශ්න ටික ගත්තොත් අපි කාටද මේ වෙනකොට පුළුවන් මේ පාඩම් අටේ නම්මට කියන්න?
පළමු වාරයේ පාඩම් අටේ නම්මට කාටද කියන්න පුළුවන්? මේ වෙනකොට දැන් මට කාලේ නැහැ නැත්නම් මම මේව වෙනම පාඩම් ගන්නවා. මේ ගිසත් අපිට පන්ති කරා නම් දවස් මම ඒ ටික පාඩම් කරනවා. පාඩම් ගන්නවා. කාටද පුළුවන් නම් අට කියන්න පාඩම් අටේ? ගොවිබිරියගේ නුවන ඔව්, පළවෙනි එක අපිට මතකයි. ගොවිබිරියගේ නුවණ. ගොවිබිරියගේ නුවණ. ගොවිබිරියගේ නුවන. පුතා ගොවිබිරියගේ නුවණ මාතෘකාවේ පාඩමෙන් අපිට විභාගෙට එන්න පුළුවන් තැන් මොනවද සාමාන්‍යයෙන් කිව්වොත් ප්‍රධාන වශයෙන් මොකක්ද? එකක් තමයි අවස්ථා සම්බන්ධය නේද? කවුද කිව්වේ, කාටද කිව්වේ? චරිත ටික අනිවාර්යෙන් මතක තියෙන්නට ඕන. පළමු පාඩමෙන් ගොවිබිරියගේ නුවණ. ඊළඟට පුතා පළමු පාඩමෙන් ඉන්න පුළුවන් ව්‍යාකරණ මාතෘකාව මොකක්ද? ප්‍රස්තාපිල්ල සහ ඉංගිවේකි. ඉංගිවේකි. ඔව්, ප්‍රස්තාපිත සහ ඉංගිවේකි අපි ඒකට කියන පොදු මාතෘකාවක් විදියට සාම්ප්‍රදායික භාෂා යෙදුම් නැත්නම් සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග කියලා අපි ඒකට කියනවා පළමු පාඩම. දැන් හැමෝටම පළමු පාඩම මතකයි. මොකද පළමු පාඩමේ නම? ගොවිබිරියගේ නුවණ. දෙවෙනි පාඩම සසුන බබලූ සරණංකර සංගරජ තෙරණුව. සසුන බබලූ සරණංකර සංගරජ තෙරණුව. සසුන බබලූ සරණංකර සංගරජ තෙරණුව. සාමාන්‍යයෙන් පාසලෙන් හදන ප්‍රශ්න පත්‍රයේ ගුරුවරයා උගන්වපු සීමාව ඇතුලේ ඒ පාඩම ඇතුළේ දේවල් අහන්න පුළුවන්. පොදු ප්‍රශ්න පත්‍ර ආකෘතිය ගත්තොත් මේ පාඩමෙන් අහන්න පුළුවන් එකම එක ප්‍රශ්න වර්ගයයි මොකද්ද? සමානාර්ථ පද. මම අහන්නේ සාහිත්‍ය කොටසින්. පොදුවේ හුවත් අහන්න පුළුවන්කම තියෙන්නේ රචනාවක් විතරයි පාඩම ඇතුළෙන්. හැබැයි පාසලෙන් හදන පේපර් එක නිසා මතක තියාගන්න පාඩම ඇතුළෙන් තව තව දේවල් අහන්න පුළුවන්කමක් තියෙනවා. පාඩම හොඳට කියවගන්න දෙවෙනි පාඩම. ඒ පාඩමේ තියෙන ව්‍යාකරණ මාතෘකාව මොකද්ද? දෙවෙනි පාඩමේ සමානාර්ථ පද. සමානාර්ථ පද හොඳට බලාගන්න. මම අපේ නිබන්ධනයේ සමානාර්ථ පද සම්බන්ධ අභ්‍යාස දාලා තියෙනවා. ඒක හොඳට බලාගන්න සමානාර්ථ පද කියන එක. තුන්වෙනි පාඩමේ නම මොකද්ද පුතා? අක්ෂර මාලාව අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය. අපි මේ සම්බන්ධයෙන් ලොකු කාරණා ටිකක් කතා කරගෙන තියෙනවා. අක්ෂර මාලාව සහ අක්ෂර වින්‍යාසය. දැන් ඕගොල්ලෝ මම මේ කතා කරනකොට අහගෙන ඉන්න. දැන් අද දවසේ පාඩම මේ කතා කරලා ඉවරලා මම නවත්තනකොට ඔයාට පන්තියෙන් යන්න වෙන්නේ පාඩම් අටේ නම්මටයි නම්මට මතක් කරලා. සා දැන් ඔන්න එක ගොයිබිරියගේ නෝන. දෙක දෙක මොකක්ද? සසුන බබලෝ සරණංකර සංගරජ සංගරජ තෙරණුව. තුන්වෙනි එක උනේ මොකද්ද? අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසයේ ව්‍යාකරණ ප්‍රධාන මාතෘකාවක් තියෙන්නේ. දැන් ව්‍යාකරණ මාතෘකා තුනක් ඔයාට කිව්වා. පළවෙනි පාඩමේ තිබ්බ, දෙවෙනි පාඩමේ කොටසක් තිබ්බ, දැන් තුන්වෙනි පාඩමේ තියෙනවා. හතරවෙනි පාඩමේ නම මොකද්ද පුතා? ඔයිරයි රේ ඔයි රාමා. පුතා ඒ පාඩමේ ව්‍යාකරණ විදිහට ගන්න පුළුවන් කොටස මොකක්ද? නාම පද වචන ભેදේ පුරුෂ ભેදේ. ආ, නාම පද. නාම පද. ඒක තියෙනවා වචන ભેදේ, පුරුෂ ભેදේ, ලිංග ભેදේ කියන කොටස් ටික. ඊළඟ පාඩමේ තියෙනවා ඒකට සම්බන්ධ කරලා අපි කතා කරන්න ඉන්න උක්තනුත් ભેදේ කියන එකත්. ඒක මේ හතරම එකතුලා තමයි නාම පද කියන මාතෘකාව අවසන් වෙන්නේ. හරිද? පස්වෙනි පාඩමේ මාතෘකාව මොකද්ද? පස්වෙනි පාඩම මොකද්ද පුතා? ශ්‍රී ලංකාවේ අහිගුන්ඨික ජනතාව. ඒ පාඩමෙන් අපෙන් ඇහුවොත් අපිට සාමාන්‍යයෙන් විභාගයට අපෙන් අහන්න පුළුවන් පොදු මාතෘකාවක් අපි ගන්නවා රචනා මාතෘකාවක්. නමුත් මේ විභාගෙදී වාට පොඩි දේවල් අහන්න පුළුවන් ඒක ඇතුලේ. ඒක පොඩක් මතක තියා ගන්නට ඕන. ව්‍යාකරණ ගත්තොත් ව්‍යාකරණ තියෙන එකේ උක්තානුත්තර ભેදේ කියලා ගන්න පුතේ. උක්තානුත්තර ભેදේ කියලා කියන්නේ කලින් පාඩමේ ගත්ත නාම පදවල ඉතුරු කොටස. මොකද නාම පදවල ඉතුරු කොටස හතරක් තියෙන නාම පදත් එක්ක මොනවද තියෙන? හතර කියන බල නාම පදවල විවිධ හතරක් මේ පාඩම් දෙකේ කතා කරන. මොනවද හතර? වචන ભેදය, වචන ભેදය, ලිංග ભેදය. ආන්න හරියි. වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, පස්සේ පාඩම මේ කතා කරා. උත්තරුත්තර ભેදය හතරක් තියෙන මේක අපිට කතා කරන්න. මේදා මේක අපි කතා කරනවා. ඊළඟට හයවෙනි පාඩමේ මාතෘකාව මොකද? හය මේකාගේ දෝ කමතා. කවි ටික ඔක්කොම පාඩම් කරලා තියෙන නිසා ගැටලුවක් නෑ. මේකාගේ දෝ කමතා කියන එකේ ඒකේ ව්‍යාකරණ මාතෘකාවක් විරුද්ධාර්ථ විරුද්ධාර්ථ පද කියන ව්‍යාකරණ මාතෘකාව එකේ තියෙනවා. හරි.
එතකොට කවි වලින් එන්න පුළුවන් කවි වල අදහස් වගේ දේවල් එන්න පුළුවන් ඊට අමතරව ලොකු දේවල් එකෙන්නේ නැහැ. අද දවසේ අපි අවසන් කරා හත් වෙනි පාඩමේ මාතෘකාව මොකද්ද? දෙව්දම් ඇදුරු එඩ්මන් පීරිස් රදගුරු හිමි. ආ දේව්දම් ඇදුරෝ එඩ්මන් පීරිස් රදගුරු හිමි. ඒකේ ව්‍යාකරණ මාතෘකාවක් මොකක්ද තියෙන්නේ? ක්‍රියාපද 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 කියන ව්‍යාකරණ මාතෘකාවක් තියෙනවා. අපේ අවසාන පාඩම පළවෙනි වාරයේ අටවෙනි පාඩම කතාබහට සංයමය. කතාබහට සන්නිමයක්. කතාබහට සන්නිමයක් කියන එකේ ව්‍යාකරණ මාතෘකාවක් නැහැ. හැබැයි ඒකෙන් දෙපසක් ගොඩනගා ගන්න පුළුවන්කම ඔයාට තිබිය යුතුයි. හරිද? හරි. දැන් ඔන්න බලන්න ආයි මතක් කරනවා. පළවෙනි පාඩමේ නම කියන ටක් ගාලා. ගොවිරියගේ ගොවිරියගේ නුවණ. දෙවෙනි පාඩමේ නම මතක් කරන් ටක් ගාලා. සසුන බබලෝ සරණං කර සගරජ තිරණුව. ඊළඟට තුන්වෙනි පාඩම කියන ටක් ගාලා සාහිත්‍ය පාඩම. අක්ෂර මාලාව හා අක්ෂර වින්‍යාසය. හතරවෙනි පාඩමේ නම කියන්න. ඔයිරයි ඔයිරාමා. පස්වෙනි පාඩමේ නම කියන්න. ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාව. හයවෙනි පාඩමේ නම කියන්න. හයවෙනි පාඩමේ නම ඒකාගී දෝකමතා. හරි. හත්වෙනි පාඩමේ නම කියන්න. දෙව්දම් ඇදුරු එඩ්මන් පීරිස් රදගුරු හිමි. පළමු වාරයේ අවසාන පාඩම තමයි කතාබහට සන්නිමයක් කියන එක. දැන් මතක් කරන් ඩක් ගාලා ව්‍යාකරණ මාතෘකා ටික. පළවෙනි පාඩම ව්‍යාකරණ මාතෘකාව සාම්ප්‍රදායික හේතු ප්‍රස්ථාපිරලු සහ ඉඟිවැකි. දෙවෙනි පාඩමේ ව්‍යාකරණ මාතෘකාව සමානාර්ථ පද. තුන්වෙනි පාඩමම ව්‍යාකරණ මාතෘකාව. මොකද මාතෘකා දෙකක් තියෙන එකක් තමයි මාලාව අක්ෂර විඤ්ඤාසය. හතරවෙනි පාඩමේ පස්වෙනි පාඩමේ දෙකේම තියෙන එකම ව්‍යාකරණ මාතෘකාව. මොකද ව්‍යාකරණ මාතෘකාව? නාම පද. නාම පද. නාම පද වල ප්‍රභේද හතරක් එක කතා කරන එක තමයි වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, ධර්ම ભેදය. ඊළඟට හයවෙනි පාඩමේ තියෙන ව්‍යාකරණ මාතෘකාව මොකක්ද? විරුද්ධාර්ථ පද. හත්වෙනි පාඩමේ ක්‍රියාපද. අටවෙනි පාඩමේ නෑ. අටවෙනි පාඩමේ දැන් මෙන්න මේ ටික අපිට පුළුවන් වෙන්න ඕන. දැන් අපි පන්ති අවසන් කරනවා. මේ ඉන්න කවුරුවත් යන්න එපා. මම බලව කවුද යන්නේ කවුද ඉන්නේ කියලා. උත්සාහ කරමු අපි ඔක්කොම බැරි වුණත් කියන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් විභාගෙ නොලිය පොයට මම මේ කියන්නේ පාඩම් අටේ නම් මට මතක් කරගෙන පන්තියක් දවසේ අවසන් කරලා නම් ආයිබුවන් යන්න එපා කවුවත්.